උන්වහන්සේ යහපත් කම් කරන්න සෙනගක්ව තෝරගත්තා. උන්වහන්සේගේ අභිමුඛයේ සිටින පිණිස. උන්වහන්සේ සමහර අයගේ නම් සියොනට ඉපදුනේ යයි ලියනවා කියලා කිව්වා. ගීතාවලිය 87. ඔහු ඈතුල ඉපදුනේ යයි ගණන් ගන්නවා. ආමෙන්. උන්වහන්සේ ගමනක් ගෙනියන්න අපිව තෝරගෙන තියෙනවා. හල්ලෙලුයා. මම කැමතියි ඔබට උන්වහන්සේගේ වචනෙන් කොටසක් කියවන්න. හරියට එදත් අද වගේමයි. උන්වහන්සේ තෝරගත්ත මෝසස සෙනග ඒ කානාන දේශයට රැගෙන යන්න. පොරොන්දු දේශයට රැගෙන යන්න. ඉතින් යනකොට එක එක ප්‍රශ්න ඇති වුණා. සමහර දේවල් හිඟ වුණානේ. මට වඩා ඔයගොල්ලෝ දන්නවා ඇති කියලා. සමහරු කිව්වා ඒ වෙලාවේ ආරොන්ට මෝසෙස්ට කොඳුරලා අපිව දෙවියන් වහන්සේ මිසරයේ තියාගත්තා නම් මීට වැඩිය හොඳයි. එහෙත් මිනිවලවල් කපන්න ඉඩම් තිබුණා කියලා. ආමේ. ඒගොල්ලෝ එහෙම කිව්වා. ඇයි පියාණන් වහන්සේ ඔවුන්ව තෝරගත්තේ? ඔවුන්ගේ කඳුළු දැකලා ඔවුන්ට ඒ ජාතිය උන්වහන්සේ පෙර කාලෙදී පූර්වයේ පියවරුන් ලවා අනාගත වතුරුන් ලවා කියලා තිබුණා. මම ඒ වහල්ව සිටින සෙනග නිදහස් කරනවා. වහල් කමට ගත්ත සෙනගව මම විනිශ්චය කරන්න යනවා කියලා. ආමෙන්. හැබැයි මිනිස්සු හැමතිස්සෙම පිටිපස්ස බැලුවා. පසුගියාව සිහි කරා. ඒක නිසා ඒගොල්ලෝ කිව්වා අපි මිසරේ ඉන්නකොට කෑවේ මස් කල්දේරන් උයනකොට ඒව අයිනේ ඉඳලා තමයි අපි කෑවේ. දෙවියන් වහන්සේ මේ කාන්තාරයට අපිව ගෙනියලා ඕගොල්ලෝ මොනවද කරන්න යන්නේ කියලා. අපි කියවල බලමු ඒකේ කොටසක්. නික්මයන් පොතේ 16 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදේ කියනවා. සෝරි අපි 8 වෙනි පදේ ඉඳලා පොඩ්ඩක් කියමු. මෝසස් මෙසේ වන්නේ ස්වාමීන් වහන්සේ සවස නුඹලාට කන පිණිස මාංශද උදේ සෑහෙන තරම් ආහාරද දෙන විටය. මක් නිසාද නුඹලා ස්වාමීන් වහන්සේට විරුද්ධව කොඳුරන නුඹලාගේ කෙඳිරීම් ස්වාමීන් වහන්සේට ඇසේ. ඕගොල්ලන්ගේ කතාව දෙවියන් වහන්සේට විරුද්ධවයි තියෙන්නේ. ඕගොල්ලන්ගේ ඔය පස්ස හැරිලා කතා කරන එක දෙවියන් වහන්සේට විරුද්ධවයි තියෙන්නේ. අපිත් ඕගොල්ලෝ වගේ තමයි. අපිට මුකුත් නැහැ. මොකද පිටස්තරෙන් බැලුවොත් අපි මෝසස්ගේ සැරයටේ තිබ්බාම රතු මුහුද දෙබෑ වුණා. මිනිස්සු බලනවා මෝසස් දිහා. ඒ නයිල් ගඟට තිබ්බාම වතුර ලේ වුණා. මිනිස්සු බලනවා මෙයා තමයි කෙනා. මෙයා තමයි කෙනා. මෙයා තමයි කෙනා. මෙයා තමයි ගිනාවේ. නෑ අපි කවුද? දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ. ආමෙන්. දෙවියන් වහන්සේ ගිනාවේ. ඒගොල්ලන්ට ඒව කරලා දැනගන්න හම්බුන්නේ නෑ, තේරුන්නේ නෑ, ඇතුළට දැනුන්නේ නෑ කවුද අරගෙන ආවේ කියලා. ඒක නිසා දෙවියන් වහන්සේ මෙහෙම දෙයක් කරා. 10 වෙනි පදේ ආරොන් ඊශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාවට කතා කළ කල්හි ඔහු වනාන්තරයේ දෙස බැලුවේ. මෝසස් කිව්වා ලෑස්ති වෙලා ඉන්න, දෙවියන් වහන්සේ ඔයගලන්ට කතා කරන්න යනවා කියලා. ආරොන්ට විස්තරේ කියන්න කිව්වා. මම 9 වෙනි පදේ ඉඳලම කියන්නම්. තවද මෝසස් ආරොන්ට කතා කොට ස්වාමීන් වහන්සේ නුඹලාගේ කිඳිරීම් ඇසුව හේයින් උන්වහන්සේ ඉදිරියට ලං වෙල්ලා යයි කීසේක. ආරොන් කිව්වා නුඹලාගේ කිඳිරීම් දෙවියන් වහන්සේට ඇහුණා. මොනවද ඔයගොල්ලෝ මෙච්චර කල් දැක්කේ? කොහොමද දෙවියන් වහන්සේ විරුද්ධකාරයන් ඉදිරියේ නිර්පද්ධිතව ආරක්ෂා සහිතව සෙරප්පු ගෙවෙන්නේ නැතුව වස්සු කෙලිටුවෙන්නේ නැතුව මුහුද මැදින් අරගෙන ආවේ කියලා? මේ කෙඳිරීම අපිට විරුද්ධව නෙමෙයි, අපි කවුරුත් නෙමෙයි, ඕගොල්ලන්ගේ දෙවියන් වහන්සේට විරුද්ධවයි තියෙන්නේ. හරියට අද වගේ නේද? හිඟපාඩු වෙනවා නේද? පුදුම දේ දකින්න වෙනවා නේ? ආ උන්වහන්සේට ඕන වුණා මමයි ඕගොල්ලන්ව අරගෙන යන්නේ කියලා කියන්න. ආමෙන්. මමයි ඕගොල්ලන්ට මන්න සැපෙව්වේ කියලා කියන්න. මමයි ඕගොල්ලන්ව රතු මූද දෙබෑ කරලා අරන් ආවේ කියලා කියන්න. මිනිස්සුන්ගේ
දෙනෙත් හදවත දෙවියන් වහන්සේ හා සමානව උන්වහන්සේට ලං වෙන පිණිස ආමෙන් අපි නැගිටිමු ඒ දෙවියන් වහන්සේ ඒ ඊශ්‍රායෙල් සෙනඟ ගෙනාව වූ දෙවියන් වහන්සේ අද අප සමග සිටිනවා ආමෙන් හලෙලූයා ඔබ ලං වෙන්න උන්වහන්සේට අපි නමස්කාර කරමු උන්වහන්සේට අපි ප්‍රශංසා කරමු උන්වහන්සේට උන්වහන්සේගේ තේජස මහිමා ලංකාරයේ එදා ඊශ්‍රායෙල් සෙනඟ වනාන්තරයේ දෙස බලද්දී ඔවුන් ඉදිරියේ තිබුණා ඉහලින් පිහිටවනු ලැබුවා මොසෙස් කිව්වා ස්වාමිනේ මට ඔයාව දකින්න ඕනේ මට ඔයාව දකින්න ඕනේ යාකොබ් කිව්වා ඔබ මට කී වචනේ ඉෂ්ට වෙනකන් මම අතාරින්නේ නැහැ දෙවියන් වහන්සේ සමග පොරවැදුවා අපි ආද කොහොමද පොරවදන්නේ උන්වහන්සේ හා සමග ගමන යන්නේ හලෙලූයා ස්තුති වේවා ස්වාමිනේ අපි එක්කෙනෙක් වෙන හදවතින් ලං වෙමු එදා සෙනඟ දැස් වලින් දකින දේ පිළිබඳ දැකලා කතා කරන්න ගත්තා නමුත් දෙවියන් වහන්සේගේ සැලැස්ම ඒක උනේ නැහැ ආමෙන් හලෙලූයා ප්‍රශංසා වේවා ස්වාමිනේ ඒ නිසා උන්වහන්සේ කිව්වා මම තවත් මිනිසයන් අතින් නිර්මාණය කරපු මාලිගාවල් වල ජීවත් වෙන්නේ නැහැ මගේ මාලිගාව නම් නුඹලාය එහෙනම් අද දවසේ අපි උන්වහන්සේ වෙතට ජීවමාන යාගයක් වෙන පිණිස ස්වාමිනේ ඒ මැවිල්ලේ ප්‍රාර්ථනාව පරිදි ස්වාමිනේ අපි හදවතින් උන්වහන්සේ වෙතට ලං වෙනවා ඔබ වහන්සේ ගහක් ගලක් මැටි රූපයක් නොවේද විශ්වාමිනේ අපේ හදවත්වල වාසය කරන්නා වූ ජීවමාන දෙවියන් වහන්සේ හලෙලූයා ප්‍රශංසා වේවා ස්වාමිනේ විටත් තබාපු දන්න බෑ ඉටි පහන් තබා යදින්න බෑ මල් විටත් තබාපු දන්න බෑ Sun.
සේනකට වලා මුලින් මඟ පෙන්වා වූ තැනන් වහන්සේ මාතේ ක්‍රියා කරන්න ස්වාමිනේ හල්ලෙලූයා ගෞරවේ වා ස්වාමිනේ ප්‍රශංසා මැද ස්වාමිනේ ඔබ වහන්සේව නමස්කාර කරන්නන් විසින් ආත්මෙන්ද සැබෑ කමෙන්ද නමස්කාර කරන්න කිව්වා ස්වාමිනේ ඔව් අපි ගෞරව කරනවා ඔබ වහන්සේට ස්වාමිනේ ඇයි ඔබ මේ සෙනඟක් තෝරගත්තේ ස්වාමිනේ අපේ මිදුම් කරුවාණන් වන ඔබ වහන්සේ ඔබ වහන්සේගේ ගාලට ඔබ වහන්සේ අපව මුදවගෙන ඔව් යාරණේ ඔබ වහන්සේගේ සෙනඟ අතරේ ගාල අතරේ ආත්මනන් වහන්සේ තුල ස්වාමිනේ ගෙන යනු ලබන සෙනඟක් ඇත ඔව් යාරණේ ඔව් ඔබ වහන්සේ දකින්නවා ස්වාමිනේ ඔව් ස්වාමිනේ අපි ඇදහිල්ලෙන් ඔව් ස්වාමිනේ විශ්වාසකමෙන් සර්ව බලධාරී ආබ්‍රහම් ගේද ඊසාක් ගේද යාකොබ් ගේද දෙවියන් වහන්සේ මෝසෙස්ට බලය දුන්න දෙවියන් වහන්සේට ගෞරව කරමින් ප්‍රශංසා කරමින් ඔබ ඉදිරියේ වැඳ වැටෙනවා ස්වාමිනේ සැබෑ කම ආත්මරන් වහන්සේ තුල ස්වාමිනේ ඔබ වහන්සේ අදටත් අපව ස්වාමිනේ කිසි උපද්‍රවයකට අසු නොවි ස්වාමිනේ ඔබ වහන්සේගේ ජීවනයේ අධිපති කමින් ඒ ජීවනයේ අධිපති ආනන්ගේ ලෙයි මුදවගත් සෙනඟ අතරේ අපවගෙන ගියා ස්වාමිනේ හල්ලෙලූයා අපි මොහොතකට අපේ හදවත් විමසගමු ඇයි ඔබ වහන්සේ අපව මිදෙව්වේ ස්වාමිනේ ඇයි ඔබ වහන්සේ අපව කුරුස්සපත් වෙලා නිදහස් කළේ දුර්වලව පාපිෂ්ඨව සිටියේදී ඔබ වහන්සේගේ ප්‍රේමය අපේ පාපයට වඩා මහත් ලෙස අනුග්‍රහයෙන් පිරීලා තිබ ස්වාමිනේ ඒ අපිට දරන්න බැරි වුණා ස්වාමිනේ ඔබ දරුවා මගේ දෙවියන් වහන්සේ ඒ ඔබ වහන්සේගේ අධිකතර ප්‍රේමයයි ස්වාමිනේ ඒ ඔබගේ ප්‍රේමයයි යේසුනි පියාණනි ඔබ වහන්සේගේ ප්‍රේමයයි ගලායන්ට අප මැද්දේ වගුරුවන්නේ ආදරේ ස්වාමිනේ ඔබ වහන්සේගේ රාජ්‍යයට ඔබ වහන්සේගේ සභාවට ඔබ වහන්සේගේ රුධිරයෙන් මිලදී ගත සෙනඟ ස්වාමිනේ ගලායන් ඔබ වහන්සේගේ ආදරේ ඔබ මෙන් ස්වාමිනේ මුළු ආසටත් වඩා මුළු මැවිල්ලටත් වඩා සියලු දෙයට වඩා ඔබ අපට ප්‍රේම කළ තරම් ස්වාමිනේ අපි හදවත වගුරුවමු අපි එකතු වෙමු නමස්කාර කරන්න ඒ සැබෑ කමේ දෙවියන් වහන්සේ උන්වහන්සේ කියනවා නුඹලා උන්වහන්සේව ප්‍රශංසා කරනවා නම් මේ ගල් උන්වහන්සේට ප්‍රශංසා කරනවා ඇත කියලා ස්වාමී හල්ලෙලූයා හල්ලෙලූයා ආසටත් වඩා මහ පොළවටත් වඩා ඔබ මාහට ප්‍රේම කළ තරම් මේ ලෝකෙටත් වඩා මහ සයුරටත් වඩා ඔබ හට මා උන උන තරම් නැවතත් කියමු අපි මුළු ආසටත් වඩා මහසවටත් වඩා ඔබ මාහට ප්‍රේම කළ තරම් මේ ලෝකෙටත් වඩා මහසයුරටත් වඩා ඔබ මාමා උන උන තරම් තෝසල කියන්න මට කරුණා කළේ ඔබයි මාපියේ මා ළඟ සිටියේ ඔබයි මාපියේ මට සෙනෙහෙවුනේ ඔබයි දෙවි පියේ මට පියේ
අපි හැමදෙවත විමසමු ආන්තරයේදී ඊශ්‍රායෙල් සෙනඟ ලක්ෂ ගානක් සෙනඟට පෝෂණය කරන්න මන්නා උන්වහන්සේ තුල තිබුණා මස් උන්වහන්සේ තුල තිබුණා ඒ ස්වර්ගීය ආශිර්වාදයක් අත්දැකීමක් ඔවුන්ට ලැබුණා වලාකුලේ මහිමය ඔවුන් දැක්කා නමුත් ඔවුන් සැරෙන් සැරේ අමතක කෙරුවා ඒ ආදරේ අමතක කෙරුවා හල්ලෙලූයා නමුත් ඔබවත් මාවත් උන්වහන්සේ තෝරගත්තේ උන්වහන්සේ නිදහස් කරගත්තේ උන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන්වලා කාන්තාරයේදී ඔවුන් පූජාවල් පියාණන් වහන්සේට ඔප්පු කළේ නැහැ මන්ද ඔවුන් හිස්ස තින්නාවේ ඔවුන් හිස්ස තින්නාවේ नमस्कार गौरव स्वामी नमस्कार जीवमान पर्वत नमस्कार स्वामी गौरव नमस्कार भय नोवेन्न
මම නුඹ සමග සිටිමි සර්ව බලධාරී දෙවියන් වහන්සේ කියන සේක හල්ලෙලූයා හල්ලෙලූයා බය නොවෙන්න තැති නොගනින්න මම නුඹ සමග සිටිමි ස්වාමී දෙවියන් වහන්සේ කියන සේක मध्य गौरव लवान स्वामी मंदोब देवियन महसे Yeshua 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 Yeshua.
ශුද්ධයි ශුද්ධයි අති ශුද්ධයි ඊශ්‍රායෙල් දෙවියන් වහන්සේ ඔබ වහන්සේ ස්වාමින්ගේ ස්වාමී ඔබ වහන්සේ ස්වාමිනි සිටියා වූ සිටින්නා වූ මතු වෙන්නා වූ එකම දෙවියන් වහන්සේ අපේ ආත්මේන්දේ රයි ස්වාමිනි වෙන්න අපි ඔබ වහන්සේව නමස්කාර කරනවා ස්වාමිනි මත් මිසාද ඔබ වහන්සේ නමස්කාරයේ ලබන්ට ප්‍රශංසාව ලබන්ට සුදුසු නිසා ස්වාමිනි ඒ ස්වර්ගික සේනාව සමග අපිද එකතු වෙලා ස්වාමිනි මේ සන්ධ්‍යාවේ ඔබ වහන්සේගේ නාමය උස්සස් කරනවා සියලු නාමයන්ට වඩා උස්සස් වූ නාමය යේසුස් ක්‍රිස්තුස් යන නාමය වෙන ස්වාමිනි අපි ගෞරවයට පත් කරනවා ස්වාමිනි හාලෙලූයා හාලෙලූයා ස්වාමිනි වැඩිමහල්න් 24 දෙනාද ජීවමාන සත්වයන් 4 දෙනා ඔබ වහන්සේගේ සිංහාසනය ඉදිරියේ නමස්කාර කරද්දී ස්වාමිනි වැඩිමහල්න් ඔවුන්ගේ ඔටුනු බිම හෙලා මුණින් අතට වැටි ඔබ වහන්සේව නමස්කාර කරමින් ඔබ වහන්සේට ගෞරවය දෙන වෙලාවේ ස්වාමිනි අපිද ඔවුන් සමග එකතු වෙලා ස්වාමිනි යටහත් ඔබ වහන්සේව නමස්කාර කරමි ස්වාමිනි නමස්කාර වේවා ගෞරවය වේවා ස්වාමිනි මෙන්න අපේ ජීවිතේ මුඛයෙන් විතරක් නෙමෙයි වචන වලින් විතරක් නෙවෙයි ස්වාමී අපේ ජීවිතේ අපි ඔබ වහන්සේව නමස්කාර කරනවා ස්වාමී මේ කාලයට ආශිර්වාද කරන ඔබ වහන්සේම ස්වාමීනි අපිට කතා කරනවා ස්වාමී ශුද්ධාත්මයන්නි මෙන්න සියලු දේ ඔබ වහන්සේට බාර කරනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් ආමෙන් සියලු දෙනා වාඩි වුණා සේ අපි මුඛයෙන් හැලෙලුයා ගොඩක් බාධක මැද්දේ ගොඩක් අභියෝග මැද්දේ මේ ඇවිල්ලා තියෙන සියලු දෙනා ගැන ස්තුතිවන්ත වෙනවා ඒක අපිට හයියක් ශක්තියක් දෙවියන් වහන්සේ ඉදිරියේ ප්‍රසන්නයි ආමෙන් අපි දන්නවා ට්‍රාන්ස්පෝර්ට් හරිම ප්‍රශ්නයක් මේ දවස්වල හැබැයි ඒ ඔක්කොමත් එක්ක ඕගොල්ලෝ ඔක්කොමලා වගේ ඇවිල්ලා ඉන්න නිසා සතුටේ ආමෙන් මම බලාපොරොත්තු වෙන්නේ මගේ ඇදහිල්ල මදි නිසා වෙන්නේ නැති ප්‍රේස් ගොඩ් ඒක ලොකු හයියක් ආමෙන් ආමෙන් ස්වාමීන් වහන්සේ අපිට ගොඩාක් ආදරය කරනවා ඒක ඔයගොල්ලෝ දන්නවා හරි මොනවාද ගොඩාක් ආදරේ මේ 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 කාලේදී මේ 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 දවස්වල ආත්මික තලයේ ලොකු පීඩනයක් තියෙනවා සටනක් වෙනවා පීඩනයක් ප්‍රෙෂර් එකක් තියෙනවා ඒ මොකද අර ක්‍රිෂාන්ත කිව්වා වගේ පරාක්‍රමධාරීන් සොලවනු ලබනවා ඒ පරාක්‍රමධාරීන් සෙලවෙනකොට ඒ අන්ධකාරයේ ලෝක මුලාදෑනින් පරාක්‍රමධාරීන් සෙලවෙනකොට ඒ සිස්ටම් එක සෙලවෙනවා මොකද මේ සිස්ටම් එක පාලනය කරන්නේ අය නිසා බබිලෝනි සිස්ටම් එක බබිලෝනි ක්‍රමය මේ ලෝකේ ආර්ථිකය දේශපාලන සමාජමේ සියලු ක්‍රමය පාලනය කරන්නේ බබිලෝනි ක්‍රමය පාලනය කරන්නේ පරාක්‍රමධාරීන් දිව්‍යනාංශ කිව්ව අවසාන කාලයේදී සොලවන්න පුළුවන් සියල්ල ඔගලවනවා අහසේ පරාක්‍රමධාරීන් සෙලවෙනවා කියලා මේ 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 කාලය ඒක තමයි අපි මේ දකින්නේ මේ මේක ලංකාව විතරක් නෙමෙයි මේ ලංකාවේ සිදුවෙන දේ ඉදිරි නුදුරු දවස්වලදී මුළු ලෝකෙම සිදුවෙනවා මේ වෙනකොටත් ඒක ආරම්භ කරලා අනිත් රටවල් වල මේක මුළු ලෝකෙටම සිද්ධ වෙන යන දෙයක් මම පණිවිඩයට යන්න කලින් මම කියන්නම් පොඩි නිවුස් එකක් දෙන්නම් සාමාන්‍ය ප්‍රවෘත්ති වල ඔයගලන්ට අහන්න හම්බෙන්නේ නැති ඒවා මේ මේක මම අපි ඒ දවස්වලම කව අවුරුදු 10ක් 15ක් තිස්සේ අපි මේවා කියනවා. ඉතින් ඒ කාලෙ එච්චර ගණන් ගත්තේ නැහනේ. දැන් පොඩ්ඩක් highlight වෙන නිසා මම මේක ආපහු මතක් කරලා දෙනවා මේ කාලෙක සිදුවෙන නිසා. Antichrist
නැත්තම් මේ ඇන්ටික්‍රයිස්ට් ගේ ක්‍රමය නැත්තම් ඇන්ටික්‍රයිස්ට් ව මේ ලෝකෙට උසස් කරන්නට යන මේ සංවිධාන ක්ලබ් ඔෆ් රෝම් ඉලුමිනාටි ඕන ඕන දෙයකින් නම් කරන්න පුළුවන් ඔයාට කවුරු තැනකින් නමුත් කණ්ඩායමක් ඉන්නවා මේ ලෝකේ කෝටි ප්‍රකෝටිපතිවරු ඒගොල්ලන්ට ඕනේ මේ ලෝකේ පාලනය කරන්න මේ මේ ලෝකේ පාලනය කරන්න ඒගොල්ලෝ මේ වෙනකොට ඔක්කොම දේවල් ලෑස්ති කරලා තියෙනවා දැන් ඒගොල්ලෝ හදනවා හමුදාවක් පොලිසියක් මම කිව්වොත් වැරදි නෑ හරි මේ වෙනකොටත් ඒගොල්ලෝ ඒගොල්ලෝ කියලා මම අදහස් කරන්නේ ඒ කණ්ඩායම ටාස්ක් ෆෝස් එකක් හදලා තියෙනවා ඊළඟ පැන්ඩමික් එකේදී ඒ කියන්නේ ඊළඟට ඒගොල්ලෝ එකක් නිදහස් කරන්න බලාපොරොත්තු වෙනවා ඒක ඒගොල්ලෝ නොකිය කියන්නේ ළඟදිම තව එකක් නිදහස් කරන්න බලාපොරොත්තු වෙනවා ඊළඟ පැන්ඩමික් එකේදී කිසිම රටකට බැහැ කියන්න බැරි විදිහට බලහත්කාරයෙන් රටවල් වලට ගිහිල්ලා වැක්සිනේෂන් දෙන්න බලහත්කාරයෙන් එකට ග්ලෝබල් ඒගොල්ලෝ ආමි එකක් හදනවා කිසිම රටකට එක නවත්තන්න බෑ මේනකොට ඒගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා ඇමරිකාවේ ඇමරිකාවේ ඉන්න මිනිසුන්ට තුවක්කු තියෙනවා ඒ නිසා ඒගොල්ලෝ බයයි ඒ නිසා ඒගොල්ලෝ නීතියක් ගේන්න හදනවා ගන් කන්ට්‍රෝල් ලෝ කියලා ඇමරිකාවේ ඇමරිකාවේ ගන් කන්ට්‍රෝල් ලෝ එක පාස් වෙච්ච දවසට ලෝකෙ ඉවරයි හරි ඔයගොල්ලෝ ඇමරිකාවේ දේශපාලනය ගැන ඉච්චර දන්නේ නැද්ද මේක ප්‍රශ්න දැනගන්න අවශ්‍යත් නැහැ ලෝකෙ හමුදාවක් හදන්නට යනවා ඒගොල්ලෝ පොලිසියක් මම එහෙම කියනවා සම්පූර්ණ සන්නද්ධ වෙච්ච හමුදාවක් පොලිසියක් විදිහට ක්‍රියාත්මක වෙන්න මුළු ලෝකෙම මම සාමාන්‍ය වෙන්න ඉස්සලා දේවල් කියලා ගුටි කාලා තිනවා ගුටි කන්න බය නැහැ ලංකාවටත් ඒ හමුදාව ගෙන්නන්න පොඩි සැලැස්මක් තියෙනවා වර්තමාන අර්බුදය තුළ මොකද ලංකාව තමයි ට්‍රයල් එක හරි ඒ ඔක්කොටම හේතුව පරාක්‍රමධාරීන් සෙලවෙනවා සිස්ටම් එක හෙලවෙනවා හැබැයි ඇන්ටික්‍රයිස්ගේ සිස්ටම් එක ඔලුව ඔස්සනවා ඒකට දෙවියන් වහන්සේ ඉඩ දීලා තියෙනවා හරි ඒකට දෙවියන් වහන්සේ ඉඩ දීලා මොකද ඒක බයිබලෙත් තියෙනවා එහෙම දේවල් වෙනවා කියලා විශේෂ විශේෂයෙන්ම යේසුස් වහන්සේ උන්වහන්සේගේ සබාවත් එක්ක ලංව ක්‍රියා කරනවා හරි ලංව ක්‍රියා කරනවා මම ඔයගලන්ට කියන්නම් වෙනදාට වඩා යේසුස් වහන්සේ ඔයාට මට ලංව සිටිනවා හැබැයි අපි සමහර වෙලාවට අපි ඒක දකින්නේ නැහැ මොකද අපිත් සමහර වෙලාවට මේ ලෝකේ තියෙන වියවුලත් එක්ක වියවුල් වෙනවා මම ඔයගලන්ට එක දෙයක් කියන්නම් ඔගලන්ට දෙවියන් වහන්සේගේ රාජ්‍යේ කාරණා දෙවියන් වහන්සේට ලං වෙලා ගමන් කරන්න ඕනේ නම් මේ මාධ්‍යයට සම්බන්ධ වෙන එක නවත්තන්න. මාධ්‍ය ටීවී සමාජ මාධ්‍ය ඔය WhatsApp අරව Facebook ඔක්කොගෙම අයින් වෙන්න. මොකද එතකොට ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතේ කරදරයක් නැතුව ගෙනියන්න. ඔය මාධ්‍ය ඔය ජනමාධ්‍ය පාලනය කරන්නේ මේ ලංකාවේ ඉන්න අය නෙමෙයි මම එදා ඉඳන් ඔය කතාව කියනවා මම අවුරුදු 14ක් තිස්සේ සාක්ෂි ඇතුව ඔප්පු කරලා පෙන්නලා තිනවා වීඩියෝ සාක්ෂි ඇතුව මේ මාධ්‍ය පාලනය කරන්නේ අතලොස්සක් සෙනග ඒ අතලොස්ස මෙහෙවන්නේ ලූසිෆර් මම සාක්ෂි ඇතුව පෙන්නලා තිනවා සාක්ෂියතු නිකම් මේ කට ගන්නවට කියපුවා නෙමෙයි සාක්ෂියතුව මම පෙන්වලා දෙලා තියෙනවා ඒ නිසා මාධ්‍යෙන් අයින් වෙන්න මොකද මාධ්‍ය බැලුවම ඔළුව විකාර වෙනවා
ඔගොල්ලෝ YouTube එකේ දැන් මම YouTube එකේ මම කියන්න ආයට මම ගොඩාක් කියනවා ඔගොල්ලෝ මම දැන් මම සාමාන්‍යයෙන් ඔගොල්ලෝ බලනවා YouTube එකේ මගේ message එකක් කියලා බලන ගහපු ගමන් මගේ message එක නෙමෙයි YouTube එක ඉස්සලා මේන්නේ කා කාගේ හරි කුණු වරපයක් නෙන්නේ හරි අර වෙච්ච දෙයක් මේ දෙයක් ඕපදූප මල විකාර ඔක්කොම එනවනේ එතකොට ඔගොල්ලෝ නිකන් හිතනවා මේ විකාරයක් බලන්න නැද්ද ශුද්ධ වෙන්න එපා නිකන් holy face දාන්න එපා හිතනවා इतने दंडम ओपदूप गिहिले हानी मम बल पास मेसेज इतने मत पैक गिड़ पास अरे ओपदूप बलिंग ओपदूप बला पुलवा एस टीवी ऐप डाउनलोड कर निकाती है नोमिले डाउनलोड कर एक हर बला इतकोटे अनीतर पे නැත්තම් මොකද මොකද වෙන්නේ යක්ෂයා මේවා ගෙනියනවා වෙනන පළතෝවාදන අද දෙයමිය ස්ටාර්ට් කරන වෙලාව ඉඳලා අපිට අප්සෙට් මෙතන මේ YouTube එකට කනෙක්ට් වෙන්න බොරු බොරු ප්‍රශ්න දානවා හරි බොරු ප්‍රශ්න දානවා YouTube එකේ කනෙක්ට් වෙන්න දෙන්නේ නැහැ YouTube එක සමහරට ඕගලන්ට තේරෙන්නේ නැති ඕගල YouTube එකෙන් බලන අය දැන් ලයිව් බලන අය මුල හරි ඕගලන්ට මිස් වෙන්නේ නැති බලනවා අපි මේක අප්ලෝඩ් කරනවා අපෝ मे वे तो एक एक अपसट तीन गैस अरवि जर्क करना गणिपा गोल्लो देवा करना मे मे देवा नमत्ता मम अद कथा करना यका पोड क्षम तीन यका पोड क्षम तीन देवे नो मट मे मेसेज दूनि मम गी सुणी दवास्तुना किटी मे गमे सिखुराधर मे गमे अभी अपे स्टूडियो बी පොඩ්ඩක් බිල්ඩින් දෙක තුනකට එහා තියෙන ග්‍රවුන්ඩ් එකක්. ඒ ග්‍රවුන්ඩ් එකේ මොකද සංගීතයද මොකද කියලා ඩෝන් 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 කියලා ගහනවා පිටි කොටනවා වගේ. තේරුණා නේ? සංගීත සම්දර්ශනද කොහෙද? රෑ වෙනකන් කන ළඟ ගහනවා වගේ. නිදා ගන්න බැරි වුණා. බැරිම තැන රෑ 12 මාට විතර බැරිම තැන මම කරේ නැගිටලා ඇවිදගෙන යාඥා කරන්න ගත්තා. එයා සිනහසෙ සම්බන්ධ වෙන්න ගත්තා. ස්වාමීනි කියලා මේ මේ සම්බන්ධනේ වෙන දේවල් ගැන මම කතා කරගෙන කතා කරගෙන ඉන්නකොට එක පාරට උන්වහන්සේ මට මේ කතාව කිව්වේ. මම ඔයගොල්ලෝ තිබ්බ දා ගන්නන්නේ එක. දෙවියන් වහන්සේ, යේසුස් වහන්සේ අපිත් එක්ක ගොඩාක් ලං වෙලා ඉන්නවා. උන්වහන්සේ මට කිව්වා අන්තිම දවස් අන්තිම සුමාන දෙක තුනේ මම මේක අත්දකිනවා. වෙනදාට වඩා උන්වහන්සේ අපිත් එක්ක ලං වෙලා ඉන්නවා. ඔයා දකින්න උනන්දු වුණොත් ඔයාට තේරෙයි. නැත්නම් ඔයාට තේරෙන්නේ නැහැ. මං කියන මාධ්‍යත් එක්ක අරමුණත් එක්ක ඔළුව විකාර කරගත්තොත් ඔයාට තේරෙන්නේ නැහැ. මොකද ඔයා යන්නේ එතකොට ඒ පැත්තේ. නමුත් ඔයා ඔක්කොගෙම කුණු හරප වලින් මිදිලා ඔයා දෙවියන් වහන්සේ කෙරෙහි ફોකස් කරන්න ගත්තොත් ඔයාට තේරෙයි යේසුස් වහන්සේ වෙනදාට වඩා වට ලං වෙලා ඉන්නවා. හරි. උන්වහන්සේ හැමදාම ලං වෙලා ඉන්නවා. උන්වහන්සේ හිටියා ඉන්නවා. හැබැයි ඒට වඩා आकाशे मुलाक्रमधारी एंटी क्राइस्ट क्रिया मतुवेनकोट यक्षगे राज्य समाधान यक्षगे राज्य समाधान यक्षगे राज्य व्यवल देवराज्य स्वभाव ऑपोजिट स्वभाव नितन तीन देवराज्य समाधान शलोम यक्षयागे राज्य व्यवल इतकोट यक्षयागे राज्य इकोटसा पराक्रमधारी मिच्चर आपु ए सिस्टम तुल व्यवल अति करवलागुलो ए अर्बुदय व्यवल हरहा एगुलंगे विनस्वीमक एगुलंगे क्रमय गेंड हादन एक एंटी क्राइस्ट क्रमे तमें गेंड हादने එතකොට මේ වියවුල තියනකොට එළියේ යේසුස් වහන්සේ උන්වහන්සේගේ සෙනගට උන්වහන්සේට ආදරය කරන සෙනගට ලං වෙලා ඉන්නවා ලං වෙනවා ඇයි දන්නවද ලං වුණේ නැත්නම් ඒත් වියවුලට හසු වෙන නිසා ඒකයි මම ඔයාලට කියන්නේ උන්වහන්සේ ලංව සිටිනවා සැක කරන්න එපා උන්වහන්සේ ලං වෙලා ඉන්නවා ගොඩාක් ලං වෙලා ඉන්නවා ක්‍රියාපොතේ උන්වහන්සේ යම් කිසි විදියකට සබාවත් එක්ක ලංව ක්‍රියා කළාද ඊට වඩා උන්වහන්සේ මේ කාලේ අපිත් එක්ක ලං වෙන්න යනවා
ඊට වඩා ඇයිදන්නෝ දේතු උන්වහන්සේ අර ආපහු වේතනට යන්නේ දැන් ක්‍රියාපොතේ යම්කිසි දෙයක් සිදු වුණා ඒ ලං වෙලා හිටියා ඊට පස්සේ මොකද වුනේ සෙනග ඈත් වුණා ඊශ්‍රායෙල් සෙනග ඈත් වුණා වගේ සභාව යේසුස් වහන්සේ ඈත් වුණා ඈත් වෙලා අන්ධකාර යුගයකට ගිහිල්ලා මහා විකාර ටිකක් කරලා සම්ප්‍රදායන් ඇති කරගෙන බයිබලෙ නැති දේවල් කතා කරලා යේසුස් වහන්සේ නොකියපු දේවල් කරලා මහා විකාරයක් කරලා ඉවරලා දෙවියන් වහන්සේ උන්න ආපහු ඒ ආව නැවත රැගෙන එමින් සිටිය 1500 ගණන් වල වචන එළියට ගත්තා ඊට පස්සේ ට්‍රාන්ස්ලේෂන්ස් දුන්නා ඊට පස්සේ 1902 දී සහ 7 දී රිවයිවල් එකක් ගෙනාවා ශුද්ධාත්මයන් වහන්සේගේ වැගිරීමක් ගෙනාවා ඊට පස්සේ ආපහු ක්‍රියාවට ගෙනිච්ච ආපහු වචනය තුළ ශුද්ධකම ඇති කරන මාර්ගයක් ඇති කරගත්තා මේ ඔක්කොම ගෙනල්ලා උන්වහන්සේ ආපහු අර ක්‍රියාපොතේ තැනට දැන් අපිව ගෙනල්ලා තිනවා හැබැයි උන්වහන්සේ එතනින් නවතින්නේ නැහැ උන්වහන්සේ එතනින් එහාට යනවා උනාසී ඊට වඩා ලංව සිටින්ට යනවා. ඒතර ක්‍රියාපොතේ යම් සිදුවල් සිදු වුණාද ඊට වඩා බලගත් දේවල් සිදු වෙන්න යනවා. ආත්මික තලේ. ඒක කරන්නේ යේසුස් වහන්සේ. ඒක කරන්නේ ඔයා මා එක්ක. හැබැයි ඒක අත්දකින්න නම් ඔයා එක දෙයක් කරන්න ඕනේ. ඔයා සම්පූර්ණ මේ ලෝක ක්‍රමයෙන් වෙන් වෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි. ඔයාගේ নমස්කාරය පූජාවක් එක්ක වෙන්න ඕනේ. පූජාවක් නැති নমස්කාරයක් නැහැ. පූජාවක් නැති নমස්කාරයක් නැහැ. নমස්කාරය කියන්නේ පූජාව. අපි දකින්න උපත්ති පොතේ කායිනාබෙල් පූජාවක් ගෙනාවා. ඇයි ගෙනාවේ? නමස්කාර කරන්න. ආබෙල්ගේ පූජාව උන්වහන්සේ පිළිගත්තා. ඒ නමස්කාරය පිළිගත්තා. නෝවා පූජා කරා. ඇයි? නමස්කාරයට. සතෙක්ව පූජා කළා. දවන පූජාවක් ගෙනාවා. ඇයි? ඒක තමයි නමස්කාරය. ආබ්‍රහම් පූජා කරා. ඇයි? නමස්කාර කරන පිණිස. ඊසාක් පූජාවන් කරා. ඇයි? නමස්කාරයට. ඒ පූජාව දවන පූජාවක් හැටියට ඒ දුම නගිනකොට ඉහළට බයිබල අපිට කියනවා උන්වහන්සේගේ නාසයට එක මිහිරි සුවඳක් වුණා කියලා. ඒකයි නමස්කාරය. ඒකයි නමස්කාරය. ඊශ්‍රායෙල් සෙනග ජෙරුසලමට ගිහිල්ලා දේව මාලිගය මොනවද කරේ? සෙනග මොනවද කරේ? පූජා කරා. බැටළුවෙක්, එළුවෙක්, හරකෙක්, කුරුල්ලෙක් මන් දන්නේ නැහැ එක එක විදිහට. මොකද්ද? නමස්කාරය. පූජාවක් නැති නමස්කාරයක් නැහැ. පූජාව. උන්වහන්සේ ප්‍රසන්න වුණ පූජාවක්. ලංව සිටින්ට යන්නේ යේසුස් වහන්සේ ලංව සිටින්ට යන්නේ උන්වහන්සේට ප්‍රසන්න වූ පූජාව ඉදිරිපත් කරන අයට. ආමෙන්. මන්දනද ඔගලංගේ මනසේ ගොඩාක් ප්‍රශ්න ඇති වෙන්න ඕනේ. ඔගලංගේ එක එක දහාවට මොකද්ද මේ වෙන්නේ? මොකද්ද මේ කියන්නේ? මොනවාද මේ පූජාව? මොකද්ද මේ වෙන්නේ? මං කියන්නම්. උන්වහන්සේ මට කිව්වා මේක. උන්වහන්සේ මට කියපු දේ මම ඔයත් එක බෙදා ගන්න යන්නේ. මොකද්ද පූජාව කියන්නේ? හරි. හොඳට අහගෙන ඉන්න. ඉවර වෙනකන් අහගෙන ඉන්න. අන්තිම වෙනකන් අහගෙන ඉන්න. දෙවියන් වහන්සේ මේ කාලේ ක්‍රියාපොතට වඩා මහා ක්‍රියාවන් කරන්න යේසුස් වහන්සේ උන්වහන්සේගේ සභාව තුළින් සූදානම් වෙනවා. සභාව කියලා කිව්වේ මොකටද? ගොඩනැගිල්ලක්වත් නාම පෝරුවක්වත් නෙමෙයි. සභාව කියන්නේ මිනිස්යන්, ඔයා මම. අපි කොහේ රැස් වුණත් රැස් වෙන ස්ථානය අදාළ නැහැ. රැස් වෙනකොට සභාව. හරි. එනිසා උන්වහන්සේගේ සැලැස්ම මේ වෙනකොට ක්‍රියාත්මක වෙමින් තිනවා. අපේ ස්වභාවික ඇස්වලට අපිට පේනවා යක්ෂයාගේ සැලැස්ම ඉෂ්ට වෙනවා. දෙවියන්වහන්සේ දෙතිලා තියෙන නිසා ඒක ස්වභාවික ඇස්වලට වෙන එක. දැන් මම කිව්වේ ස්වභාවික තලයේ ඔයා බැලුවොත් ඔයා අධෛර්ය වෙනවා.
කලකිරෙනවා. ඒ මොකද ඔයා දකින්නේ යක්ෂයාගේ ක්‍රියාව නිසා. හැබැයි ආත්මික ඇස්වලින් ඔයා බලන්න ගත්තොත් ඔයා ආත්මිකව කල්පනා කරන්න ගත්තොත් හිතන්න ගත්තොත් ආත්මයෙන් ඔයා විමසන්න ගත්තොත් ඔයා දකින්නවා දේව රාජ්‍යය. අන්න ඒක ඔයාව ධෛර්යමත් කරන්න යනවා. මොකද යේසුස් වහන්සේ කිව්වා දෙවියන් වහන්සේගේ රාජ්‍ය නුඹලා තුලයි. ආමෙන්. එහෙම කිව්වනේ. ඒක ආත්මිකයි. දකින්න ආත්මික ඇස්වලින්. ඒක තමයි ඉස්සල්ලාම කරන්න ඕනේ. නමස්කාරය අපි අපි කිව්වා ශුද්ධයි 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 නේ. වැඩි මහල්ලන් 24 දෙනාද ජීවමාන සත්වයන් 4 දෙනාද උන්වහන්සේව නමස්කාර කරනවා. හරි. කොහොමද නමස්කාර කරන්නේ? කොහොමද නමස්කාර කරන්නේ? අපි කියෙව්වා. අපි දකින්නවා වැඩි මහල්ලන් 24 දෙනා මොණින් අතට වැටෙනවා. මොණින් අතට වැටි. ඒ විතරක් නෙමෙයි. ඔවුන්ගේ ඔටුන බිම හැලා ඊට පස්සේ උන්වහන්සේට නමස්කාර කරනවා. හා ඒක තමයි ස්වර්ගික නමස්කාරය. ස්වර්ගික නමස්කාරය. වදන්නවද? දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ මේ පොළවෙත් ඒහා සමාන නමස්කාරයක්. හැබැයි අපිට ඒකට තියෙන කිට්ටුම ආදර්ශයක්. ස්වාමින් වහන්සේ මට එදා රෑ පෙන්නවා. හරි. ස්වාමින් වහන්සේ මට පෙන්නවා ඒ වගේ නමස්කාර කරපු කාන්තාවක්. හරි. මාත් එක බෙදා ගන්න යන්නේ ඒකයි. හැබැයි නමස්කාරය ගැන කියන්න ඉස්සලා මට සිද්ධ වෙනවා පොඩි කතන්දරයක් කියන්න. මේ කතාව ඔයගොල්ලෝ අහලා තියෙනවා. මේ කතාව ඔයගොල්ලෝ හොඳට දන්නවා. ඒ නිසා මම බයිබලයේ කියවන්නේ නැතුව මම මේ කතාව කියන්න ඔයගොල්ලන්ට හොඳට මතකයි ඒක. ඒක තියෙන්නේ යොහාන් පොතේ 11 වෙනි පරිච්ඡේදයේ. යොහාන් 11 වෙනි පරිච්ඡේදයේ අපි කතන්දරයක් කියන නමුත් ඒකට මම බෑග්ග්‍රවුන්ඩ් එක හදන්න යමක් කියන්නම්. යොහාන් ලියන විදිහටම. යේසුස් වහන්සේ හිටියේ ගලීල ප්‍රදේශයේ. යේසුස් වහන්සේගේ සේවයේ තිබුණේ ගලීල මුහුද අවට ගොඩක්. හැබැයි උන්වහන්සේ යුදෙව්වෙක් ලෙස ව්‍යවස්ථාව සම්පූර්ණ කරන්ට ආපු කෙනෙක් ලෙස උන්වහන්සේ සැරෙන් සැරේට විවිධ අවස්ථාවල මංගල්‍යයන්වලදී සහ විවිධ අවස්ථාවල ජෙරුසලමට ආවා. ජෙරුසලමට ආපු වෙලාවේ උන්වහන්සේ නැවතුනේ උන්වහන්සේගේ වාසස්ථානය වුණේ එයාගේ යාළුවෙක්ගේ ගෙදර. යාළුවා හිටියේ බෙතානියේ. ජෙරුසලම මෙහෙම තියෙනවා නම් ජෙරුසලමේ නගරේ මෙහෙම තියෙනවා නැගෙනහිර පැත්තට වෙන්න තියෙන ඔලිව කන්ද. ඒ ඔලිව කන්දට එහා පැත්තේ තමයි බෙතානිය තියෙන්නේ. බෙතානියේ යාගේ යාළුවගේ නම ලාසරස්. එයා නැවතුනේ ලාසරස්ගේ ගෙදර ගොඩක් වෙලාවට. ලාසරස්ට හිටියා සහෝදරියෝ දෙන්නෙක් මරියා සහ මාතා කියලා. යේසුස් වහන්සේ ගෙදරට ගිහිල්ලා ගෝලයොත් එක්ක නවත්යන් අරගෙන ඉන්න වෙලාවේ අවට ඉන්න සෙනග හැම වෙලාවෙම ආවා යේසුස් වහන්සේගෙන් ඉගෙන ගන්න වචනය අහන්න. ඒ ආපු වෙලාවල් වලදී මොකද කරන්නේ? සෙනග ඉන්න වෙලාවේ ඒ සහෝදරියන් දෙන්නගෙන් එක්කෙනෙක් වන මාතා හැම වෙලාවෙම උපස්ථාන කළා. එයාට ඕන වුණා මිනිසුන්ට සංග්‍රහ කරන්න. පුදුම හදවතක් තිබිච්ච කාන්තාවක්. එයාට ඕන වුණා සලකන්න, සංග්‍රහ කරන්න, එක එක දේවල් හදන්න, කෑම හදන්න, ඒ දේවල් කරන්න. ඒකට ගොඩාක් වෙහසුනා යා. මරියා හැම වෙලාවෙම එක දෙයක් කරා. මොකක්ද දන්නවද? යේසුස් වහන්සේගේ පාද ළඟ වාඩි වෙලා උන්වහන්සේ කියන හැම වචනයක්ම අහගෙන හිටියා. දැන් පාද ළඟ කියලා කිව්වහම ඕගොල්ලන් පින්තූරේ හදා ගන්න එපා. මේ පුටුවේ වාඩි වෙලා උන්වහන්සේ ඉන්නකොට පාද ළඟ ඇවිල්ලා මරියා බිම වාඩි වුණා කියලා. නැහැ. මොකද ඒ කාලේ මේ පුටු තිබුණේ නැහැ. මං කැමති නැහැ බ්‍රෑන්ඩ් නේම් කියන්න. හරි. අර මොනද ෆීනික්ස් ද නිල් කමල්ද අර ඒව තිබුණේ නැහැ ඒ කාලේ. ඒ විතරක් නෙමෙයි අද කාලෙත් මැද පෙරදිග සහ ඊශ්‍රායලයේ මිනිස්සු වාඩි වෙන්නේ බිම.
ඔගොලු අරාබි ගෙදරකට ගියොත් මැද පෙරදිග ගිහිල්ලා බැරි වෙලාවත් ගියොත් ලේසියෙන් ඒගොල්ලෝ ගෙවල් වලට ගන්න නෑ අයව. අප කලාතුරකින් මට අවස්ථාවක් ලැබුණ අරාබි ගෙදරකට යන්න වාඩි වෙන්න සිද්ධ වුණේ බිම. බිම කියන්නේ කාපට් එක දාලා කුෂන් එකක් තියනවා එතන තමයි වාඩි. ඒතර වාඩි වෙනකොට මට හරි අමාරුට දනිස් දෙක නවාගෙන අර මොනවාද එරමිනියද මොකද්ද තියනවනේ මන් දන්නේ නෑ. ඒ එහෙම වාඩිනවට බෑ. මට ඕනේ කකුල් දෙක දිගහැරලා ගොඩාක් අය එහෙමද කකුල් දෙක දිගහැරලා තමයි වාඩි වෙන්නේ. යේසුස් වහන්සේ අවසාන රාත්‍රී භෝජනය ගත්ත වෙලාවේ වාඩිනේ කොහොමද දන්නවද? අර ඩාවින් සියඳපු එක නෙමෙයි. ඒක සම්පූර්ණ විකාරයක්. හරි. යේසුස් වහන්සේ වාඩි වුණේ බිම. වාඩිනකොට බිම දිගහැදිලා වාඩි වුණේ. එතකොට එක එක්කෙනා අනිත් එක්කෙනාගේ පපුවට හේතු වුණා. යොහාන් හේතුල හිටියේ යේසුස්ගේ පපුවට. එහෙමයි වාඩි වෙලා හිටි. ඉතින් ඔය විදිහට වාඩි වෙලා ඉන්නකොට සෙනග මොකද කරන්නේ? මරියා ඇවිල්ලා යේසුස් වහන්සේගේ කකුල් ළඟ වාඩි වෙනවා. සාමාන්‍යයෙන් කෙනෙක් කකුල් ළඟ වාඩි වෙන්නේ නැහැ. ඇයි දන්නවද? ඒ කාලේ ඊශ්‍රායලේ පාරවල් කාපට් කරලා තිබුණේ නැහැ. ඒ නිසා දූවිල්ල තිබුණා. ඒ වගේම ඒ කාලේ නයිකි අඩිඩාස් බාට තිබුණෙත් නැහැ. ඒ නිසා පාරේ ඇවිදිනකොට කකුල් වල දූවිල්ල ගෑවෙනවා. ඒතර ඇවිදින කෙනාගේ කකුල් වල දූවිලි ගෑවෙන නිසා ඒක කිලුටු වෙනවා, ජරා වෙනවා, මඩ ගෑවෙනවා. ගෙදරකට ඇතුල් වෙනකොට සම්ප්‍රදායක් තිබුණා, සිරිතක් තිබුණා. සෙරප්පු ධරිස සැන්ඩල්ස් හරි දාගෙන ඉඳි එළිය ගලවලා ඇතුල් වෙනකොට වතුර ටිකක් තියලා තියෙනවා කකුල් හොදන්න. හරිද? ඇයි දන්නවද හේතු? දැන් ඇවිල්ලා වාඩි වෙනකොට ඇින්න කකුල් දෙක දිගහැරලානේ. ඒතර කෑමකට වාඩි වුණාම ප්‍රශ්නයක් තියෙනවා ඒතර නේද? ඒතර ඒක නිසා මොකද කරන්නේ? ඒගොල්ලෝ කකුල් හොදනවා. කකුල් හොදන්නේ සාමාන්‍යයෙන් සර්වන්ට් කෙනෙක්. උතුම් කෙනෙක් ආවොත් තමයි ගෙදර මූලිකයා කකුල් හොදන්නේ. නැත්නම් සර්වන්ට්ස්, ස්ලේව්ස්ලා හොදන්නේ. මොකද ඒක එච්චර පහත් ක්‍රියාවක්. පාද සේදීම පහත් ක්‍රියාවක්. ඒක සේවකයෙකුගේ ක්‍රියාවක්. වහලුන්ගේ ක්‍රියාව. ඒක නිසා තමයි යේසුස් වහන්සේ ගෝලයන්ගේ කකුල් හිටුවේ. ඒක උසස් ක්‍රියාවක් නෙමෙයි, පහත් ක්‍රියාවක්, සේවකයෙකුගේ ක්‍රියාවක්. පැහැදිලි? ඒක නිසා මොකද වෙන්නේ? කකුල් ළඟ සාමාන්‍යයෙන් වාඩි නෑ. හැබැයි මරිය වාඩි වුණේ හැමදාම පාද ළඟ. හරි. ඔහොම යේසුස් වහන්සේ ආවහම යා වාඩි වෙනවා කතා කරන හැම තියෙනවා. එහෙම ඉන්නකොට යේසුස් වහන්සේ වෙන පලාතක ඉන්න වෙලාවක හදිසියේ ලාසරස් අසනීප වෙනවා. ලාසරස් අසනීප වෙනවා. ලාසරස් අසනීප වුණාම පණිවිඩය කරනවා. මොකද මරියා දන්නවා මේ සුව කරන්න තමයි මේ. මාතා දන්නවා යේසුස් වහන්සේ සුව කරනවා. අයියෝ ඒක සුළු දෙයක්, ප්‍රශ්නයක් නැහැ. යේසුස් වහන්සේට පණිවිඩය අරින්න විතරයි තියෙන්නේ. උන්වහන්සේ ඉක්මනට එයි ඇවිල්ලා සුව කරයි මගේ සහෝදරයව කියලා පණිවිඩය කරන මොකක්ද දන්නවද? කොහමද ගන්න අරින්නේ? ඔබ ගොඩාක් ආදරය කරන ලාසරස් අසනීපෙන් ඉක්මනින් යන්න. ඒගොල්ලෝ බලාපොරොත්තු වුණා. ටෙලිග්‍රෑම් එකක් ගහලා යවට ටෙලිග්‍රෑම් නෙමෙයි මුකාගේ රැත් පණිවිඩයක් ඇරියා. ඉතින් ඒගොල්ලෝ බලාපොරොත්තු වුණා මේ සුව කරන්න, මේ හීල, මේ හාස්කම් කරන්න ඉක්මනින් එයි කියලා. යොහාන් ලියනවා යේසුස් වහන්සේ මාතාට, මරියට සහ ලාසරස්ට ගොඩාක් ආදරය කරා කියලා. එහෙම ලියලා යොහාන් ඊළඟට ලියනවා අසනීපයි කියලා ආරංචි වෙච්ච ගමන් දවස් දෙකක් නැවතුණා එතන. දැන් ඒක දන්නේ නැහැ මරියා. මරියා බලාගෙන ඉන්නවා යේසුස් වහන්සේ එනකම්. යේසුස් වහන්සේ නැහැ. මේ අසනීපය ටික දවසකින් ලාසරස් මරණයට ගේනවා. ලාසරස් මැරෙනවා. මරියට මොනා හිතෙන්නේ නැද්ද? මම එයාගේ ළඟ ඉඳගෙන, මං එයාගේ පාද ළඟ ඉඳගෙන, මං එයාගේ වචනේ ඉගෙන ගත්තා, මං එයාගේ වචනේ ඇහුවා. එයා මම ඉල්ලුවේ එකම දෙයයි, මගේ සහෝදරයාගේ ජීවිතේ බේරලා දෙන්න, සුව කරන්න. එයාගේ යාළුවා අනිත් එක එයා. ඇයි ආවේ නැත්තේ? ඇයි ආවේ නැත්තේ? ලාසරස් මැරෙනවා. යේසුස් වහන්සේ එන්නේ නැහැ. තව දවස් තුනක් ඉන්නවා. මැරිලා යුදෙව් එක දවසින් වලලනවා. වලලලා දවස් තුනක් ගියාට පස්සේ ආරංචියක් එනවා. අන්න යේසුස් වහන්සේ බෙතානියට ඇවිල්ලා කියලා. මාතා දුවගෙන යනවා. මරියා යන්නේ.
මාත දුවගෙන යනවා යේසුස් වහන්සේ ගහවට මරියා යන්නේ මොනා හිතන්නේද මරියාට අසනීපයි කියලා පණිවිඩය යවුවා අසාධ්‍යයි කියලා පණිවිඩය යවුවා ඔයාට සුව කරන්න තිබුණා ඔයා ආවෙන මරුණහමවත් අඩුම ගානේ ඉක්මනට ආවනම් ඔයාට තිබුණා යාඥා කරන්න නැගිටන ඔයා ඒ ආවෙත් නැ මැරිලා වලල්ලා දවස් හතරක් ගියාට පස්සේ දැන් එනවා මොකටද දෙන්නේ समार वेलावट अभी तत्व अभी वचने 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 अभी इनवा मुनहारी खरदर वेगम अभी स्वामी याज्ञा कर देवा याज्ञा कर मुकुत मेहिम कर वातावरण एन एन दरुण वेण अंतिम बलापुर मुकुत येसु स्वासी ओन कमी परक्वेन्ने ओन कमी परक्वेन्ने बाइबले क्यूवे नति उनाट मट धन मगे आख मेट धन येसु स्वासी ओन ना मरी अट अद्देकी मत्ते मरिया लोगोस දැනගෙන හිටියා लोगोस लोगोस මේ ලියවිල්ල යේසුස් වහන්සේ ව්‍යවස්ථා වර්තකතනේ කරනවා අනාගත වක්තෘන් අර්ථකතනේ කරනවා අනාගත වාක්‍ය කියනවා උන්වහන්සේ කියනවා ඒ දේවල් කතා කරනවා लोगोस කියුවා වචන කියුවා මරියා දැනගෙන හිටියා යේසුස් වහන්සේ හොඳ ගුරුවරයෙක් කියලා යේසුස් වහන්සේ අනාගත වක්තෘවරයෙක් කියලා යේසුස් වහන්සේ සුව කරන්නේ කාස්කම් කරන්නේ කියලා දැනගෙන හිටියා නමුත් යේසුස් වහන්සේට වුණා මරියාට ඊට වඩා අත්දැකීමක් දෙන්න ඕන කමින් පරක් වුණේ මාත දුවගෙන ගිහිල්ලා කතා කරලා යේසුස් වහන්සේට මාත ආපහු ඇවිල්ලා මරියව එක්කන් යනවා මාත ආපහු ඇවිල්ලා මරියව එක්කන් යනවා ඒ වෙලාවේ මරියා යනවා ගිහිල්ලා හම්බ වෙච්ච ගම මොකද්ද කියන්නේ ස්වාමීනි ඔයා හිටියනම් මේක වෙන්නේ නැහැ චෝදනාව ඔයා හිටියනම් ඔයා මම කියපු වෙලාවේ ආවනම් මේක වෙන්නේ නැහැ කියලා මහා අයිය විලාප දීලා අඬන්න ගත්තා. කෑක් ගහලා අඬන්න ගත්තා. බයිබලේ කියනවා ඒ මරියා අඬන දේ දැකලා යේසුස් වහන්සේ අඬුවා කියලා. බයිබලේ තියෙනවා යොහන් පොතේ. මරියා අඬන විදිය දැකලා යේසුස් වහන්සේ අඬුවා. Jesus wept. ඒ හදවත ඇතුළන්තෙන් ආපු වේදනාව. ඒක අය කිව්වේ. ඇය දුෂ්ට කාන්තාවක් නෙමෙයි. ඇය දෙවියන් වහන්සේට ආදරය කෙනෙක්. යේසුස් වහන්සේට ගොඩාක් ආදරය කෙනෙක්. යේසුස් වහන්සේ ළඟ ඉඳගෙන ඉගෙන ගත්ත කෙනෙක්. එයාත් එක්ක ළඟෙන් හිටපු කෙනෙක්. ඇයි ඔයා ආවේ නැත්තේ? ඔයා හිටියනම් මේක වෙන්නේ නැහැ. මරියා කිව්වේ ඒකයි. येसु स्वांसे यागे वेदनाव देखला उन्वांसे रात अडिला उन्वांसे नगेट लकीनो कोच्चर दवसाद कोहे दे यागे मिनी अती अन्नी एकां यान्ना गिया गला इंकरान लकीनो इतो उड़ कीनो गंद गहाई स्वामी गला इंकरान उन्वांसे कता कर लकीनो लासरस एलिया देन मरियट उन्ना वेन्ने मरियट उन्ना वेन्ने मरिया के अतुल आंतेट उन्ना वेन्ने मैं चोदना करा मैं चोदना करा ओया हिटे ना मैं कभी नहीं किया है भाई ये विनाडी है तप्रे ये विल्ला वे मोहते जिस वंश की ना गलाइन कराना लासरस नगीट लेना लासरस है ना बैंड के ना पीह गटर का हापू ओक्का में गटर का हाथ नहीं ने ना सीखी ना लहर यान लगी है मारिया यो कम बलंग दरा हितान ना मारिया रमना बैंड था मिच्छर काल मारिया दाने का नहीं दिया यीशु स्वान से अनागत वक्त रू गुरु वर्या हास कम कराना मिरकल वर्क सुवकराना है ब
හැබැයි දැන් මරියා යේසුස් වහන්සේව දකින්න වෙනස් විදියකට. මරියා දකින්නවා යේසුස් වහන්සේ, යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ විදියට. මරියා මෙච්චර කල් දැනන් හිටියේ වචනේ උගන්නන ගුරුවරයා. නමුත් දැන් දැන් දකින්නවා දෙවියන් වහන්සේව. වදන්නවද මම ඔයාගෙන් අහන්නම් දෙයක්. ඔයා යේසුස් වහන්සේව දකින්නේ කොහොමද? ඔයා චර්ච් එකට එන්නේ ඇයි? ඔයා උන්වහන්සේව නමස්කාර කරන්නේ ඇයි? උන්වහන්සේව ප්‍රශංසා කරන්නේ ඇයි? ගොඩක් 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 වෙලාවට සභාවේ ඉන්න අය යේසුස් වහන්සේ ළඟට එන්නේ, යේසුස් වහන්සේට නමස්කාර කරන්නේ, උන්වහන්සේට ප්‍රශංසා කරන්නේ, එක්කෝ ඒ කෙනාගේ ජීවිතයට යම්කිසි දෙයක් දෙවියන්සේ දීලා තියෙනවා, එහෙම නැත්නම් උන්වහන්සේ මේ වෙලාවෙක කරමින් සිටිනවා, නැත්නම් මොන හරි දෙයක් කරගන්න බලාපොරොත්තුෙන්, එක්කෝ සුවය, එක්කෝ සමාධිය, මොන හරි දෙයක් අරගන්න ආපු නිසා, දුන්න නිසා තමයි උන්වහන්සේව නමස්කාර කරන්නේ. හැබැයි උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ මේ වගේ නමස්කාරයක් නෙමෙයි. උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද දන්නවද? සත්‍යතාවෙන් ආත්මයෙන් නමස්කාරය. ඒක අදහස් කරන්නේ මොකක්ද දන්නවද? ඔයාට මුකුත් ලැබෙන නිසාවත්, ලැබුණ නිසාවත්, යහපත් නිසාවත් නෙමෙයි. දෙවියන් වහන්සේ, දෙවියන් වහන්සේ නිසා. ඔයාට මුකුත් ලැබෙන්න ඕනේ නැහැ. බයිබලයේ මුල ඉඳලම මිනිස්යන් දෙවියන් වහන්සේව නමස්කාර කර ඒකට. ඒක තමයි සාමාන්‍ය අදහස. වැඩි වුණා ෂැඩ්‍රක් මිෂඩ් අබඩ්නිකෝ එච්චරයි. ඒගොල්ලන්ව අපි අහන්නේ එක පරිච්ඡේදයක එක තැනක විතරයි. ඒගොල්ලෝ වෙන රූපයකට නමස්කාර කරන්න කිව්වම නෑ. ඔයා ගිනිවිලට දාන්න, ගිනිගොඩට දාන්න. අපේ දෙවියන් වහන්සේට පුළුවන් ඕනනම් ගලව ගන්න. ගලව නොගත්තත් අපි ගින්දරට පිච්චිලා මැරුණත් වෙන කෙනෙකුට නමස්කාර කරන්නේ. ඒ කියන්නේ මේ ලෝකේ දෙයක් ලබා ගන්නට නෙමෙයි නමස්කාර කළේ. ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද දන්නවද? නමස්කාරය කියන්නේ පූජාව කියන එක. පසුබිම මං කිව්වා කතන්දරේ දැන් කියව. ලාසරස් නැගිට්ටා. මරියගේ ජීවිතේ හැම පිටිම වෙනස් වුණා. සම්පූර්ණ කන පිට හැරුණා. මං එහෙම කියන හේතුව තියෙන්නේ 12 වෙනි පරිච්ඡේදයේ. යොහාන් 12. එකේ ඉඳලා කියව. යොහාන් 12. එකේ ඉඳලා. මේකෙන් කියවනකම්. යේසුස් වහන්සේ පාස්කු මංගල්‍යයට සදවසකට පළමුවෙන් බෙතානියට ආසේක. යේසුස් වහන්සේ විසින් මළවුන්ගෙන් නැගිටුවා වූ ලාසරස් එහි සිටියේය. එබැවින් ඔහු උන්වහන්සේට එහි කෑමක් පිළියෙල කළෝය. මාර්තා උපස්ථාන කළාය. සුපුරුදු පරිදි මාතා කරේ කෑම සර්ව් කරන එක, මාතා කරේ උපස්ථාන කරන එක හරි ආසව වුණා. යඩුණේ කරා. රයිට්. ඊට පස්සේ එහෙත් ලාසරස් උන්වහන්සේ සමග කෑමට හිඳගත් අවුන්ගෙන් එක්කෙනෙකු වූයේ. අහා. ඊට පස්සේ එවිට මරියා එවිට මරියා සුපුරුදු පරිදි යේසුස් වහන්සේ ළඟට එනවා. මාතා උපස්ථාන කළා සුපුරුදු පරිදි. ලාසරස් වාඩි වෙලා හිටියා කෑමට. මරියා එනවා සුපුරුදු පරිදි. කකුල් දෙක ළඟට. වෙනදට මරියා ආවේ කකුල් දෙක ළඟට බයිබලයේ නෝට්බුක් එකයි පෑනයි අරගෙන. මං කිව්වේ මරියාද හිටියා. මරියා සාමාන්‍යයෙන් ආවේ මොකටද? වචනය අහන්න, වචනය ඉගෙන ගන්න. ඇයි ඒකට පිපාසාව හිටියා? ඇයි ආවේ ඒකට? වෙන්දට. හැබැයි මේ වෙලාවේ බයිබලෙත් නැහැ, පෑනත් නැහැ, නෝට්බුක් එකක් නැහැ. වෙන දෙයක් තියෙනවා අතේ. මේක කියනවා එවිට මරියා ඉතා අනර්ග ජටාම. දැන් මේකට ජටා මාංශ කිව්වේ කියලා මම දන්නේ නැහැ. මම දන්නේම නැහැ. හැබැයි මම ඒක ඉංග්‍රීසියෙන් පොඩ්ඩක් කියවන්නම්. Very costly oil of spikenard. නාඩොස් කියලා කියනවා මේක ග්‍රීක භාෂාවෙන්. ස්පයික් කියලා නැත්නම් ස්පයික් කියලා දාලා තියෙන්නේ ස්පයික් නාඩොස්. හරි. ස්පයික් කියලා කියන්නේ කරටිය කියන එක. දැන් මේ 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 ස්පිකර් නාඩ් කියන්නේ මොනවද දන්නවද? නැගෙනහිර ඉන්දියාවේ
නැගිනිර ඉන්දියාවේ බටහිර නෙමෙයි නැගිනිර ඉන්දියාවේ පලාතක වැවෙන දුර්ලභ පැලෑටියක් ඒකේ කරටිය කඩලා හරි කරටිය කඩලා දුර්ලභ එකයි ගහ දුර්ලභයි කරටිය කැඩුවම ගහ මැරෙනවා ඒක නිසා හරිම සුළු ප්‍රමාණයක් තියෙන්නේ ඒක කඩලා ඒ කොළවල ජූස් එක අරගන්නවා මිරිකලා වතුර මුකුත් දාන්න නැතුව ජූස් එක ගන්නවා ඒක අරගෙන හදන සුවඳ විලවුන් වර්ගයක් ඒක ඔයින්මන්ට් එකක් ඒක පර්ෆියුම් වතුර නෙමෙයි ඝන දෙයකුත් නෙමෙයි ඔයින්මන්ට් අර ක්‍රීම් එක වගේ අන්න එහෙම එකක් හැබැයි ටිකක් දියාරුයි ඒක අධික මිලයි අධික මිලයි ඒක ඒක පාවිච්චි කරන්නේ රජවරු උත්තමයන් මේ වගේ අය පාවිච්චි කරන්නේ මොකද සාමාන්‍ය කෙනෙකුට ගන්න බෑ එච්චරට මිල අධිකයි එච්චරට ඒක සුවඳයි හරි ඒ නිසා මේ 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 ස්පිකනාඩ් කියන જાතිය පැක් කරනකොට ඒ දවස්වල ඒගොල්ලෝ අසුරනකොට ඒක ඇසුරුවේ කිරි ගරුඬ බොක්ස් එක සීල් කරලා मूडी दाल किरीगरुड भाजन एक एक सील कर लुंदीसास वगे गिदरक मध्यम पंथी वगे गिदरक तीयन वना एक नदास कर एक गोडा कुटी नवा මේ ඔයින්මන්ට් එක තමයි මරියට තිබිච්ච වටිනාම වස්තුව. ඇගේ ජීවිතේ කොච්චර වෙනස් වුණාද කියලා කියනවනම් එයාට මුළු ජීවිතයගේ යහපැත්ත හැරුණාද කියලා කියනවනම් එයාට තවදුරටත් මේ ලෝකෙ කිසි දෙයක් වටින්නේ නැහැ ඕනේ නැහැ යේසුස් වහන්සේ තරම්. එනි සමගද කරන්නේ මරියා මේක අරන් වෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි ඒ වගේ දෙයක් වටිනා දෙයක් වෙන කෙනෙකුට දෙනකොට කොහොමද දෙන්නේ? मेक पारिश्रमी अभी थोदर पैक कर रैक कर वटिना थिएटर एक पारिश्रमी दिन अभी बड़ा पड़ो ये पारिश्रमी तीया करना अभी दुनिया हित दिए नहीं कि वटिना दिया दुनो मंकिया मरिया येसुस वांसे लंगट आवेला मुखा दरा मरिया अरे खिरी गाड़ूड बाजने खड़ा मुखद एक अरियाट पास वेडाकना है दवास्तु नहीं हतरा पावी चिकरा पड़ा इतनी इवर आई एक इतनी इवर आए मरिया येसुस वांसे लंगट आवेला खिरी गाड़ूड बाजने खड़ला ए ऑइनमेंट येसुस वांसे गे गानवा कोई येसुस वहांस के पाद उन्होंने अते गए उन्होंने पाद गए वटी न वस्तु यार रक्षा करती अंगीट पुदे परिश्रम करती अंगीट पुदे यार गने भी लेकर खड़ा येसुस वहांस खुले गाना हरे इट पास मुकद कर यागे खोंडे कांतावन के खोंडे बंद मेतन इन कांतावन के කොණ්ඩය ඕගලන්ට කොච්චර වටිනවද ඕගොල්ලෝ කොච්චර ස්ටයිල්ද මට මට කදාල නැහැ නමුත් බයිබලයේ විදිහට කාන්තාවකගේ හිස කෙස් කියලා කියන්නේ ඒ කාන්තාවගේ මහිමය ග්ලෝරි එක හදනවද ඒක කාන්තාවන් දැනගන්න ඕගලන්ගේ හිස කෙස් ග්ලෝරි එක ඕගලන්ගේ කවුරු තාමෙන් කියන්නේ නැහැ හරි ඒ හිස කෙස් ග්ලෝරි එක වන හිස කෙස් වලින් මරියම් මොකද කරන්නේ මේ යේසුස් වහන්සේගේ පාද
පහද පිහදන දැන් මීට ඉස්සල් එක කාන්තාවක් ඇවිල්ලා අඬලා කඳුළු වලින් තෙත් කරලා හිසකසනේ පිදම ඒ පාපිෂ්ඨ කාන්තාවක් දන්නවද ඒක හා එයාගේ තිබිච්ච පාපය නිසා ඒකට සමාවිල්ල නැයිද කියලා මිතන එහෙම දෙයක් නැහැ මෙතන පාපයක් ගැන කතාවක් නැහැ මේ කතා කරන්නේ මරියා ඇයි එහෙම කරන්නේ මරියා දැනගත්තා येसुस वहां से क्या खाऊ मारियट अवबोध होना येसुस वहां से अत स्वभाव मे दिव्या मे आरा मम इन कोट मट वेन किसी मदयाक वेडक ने वटिने ने ईट वडा वटिन किसी दयाक मट मे लोके ने एनिसा मम ए स्पीकर नाटिक गानो इट पास मगे ओलुवे केसवलिंग महिमय संकेत वत्कन कांता वगे महिमय ए केसवलिंग कहुल पी दानो मुकद्दमे करानी मारिया मारिया मुकद्दमे करानी नमस्कार या पूजा करे मुकद याट मे जीवित मे लोके तीन वटिना मदे वटिना मदे हुदाय मंगहन्ना वागे वाट मे लोके तीन वटिना मदे मुकद दमंदा नोगला गुलू वेड़े करना देवा है बे ये वटिना दे දෙවියන් වහන්සේට වටින්නත් ඕනේ. නැත වැඩක් නැහැ. ඔයාට වටිනවා කියලා උන්වහන්සේ වටින්නේ නැත්නම් වැඩක් නැහැ. හා. දෙවියන් වහන්සේට ප්‍රසන්න පූජාව. කායින් ආබෙල් සහෝදරයෝ දෙන්නා. කායින් දුන්න පූජාවක්. ආබෙල් දුන්න පූජාවක්. දෙන්නම නමස්කාරයක් කළේ. හැබැයි දෙවියන් වහන්සේ ආබෙල්ගේ පූජාව පිළිගත්තා. කායින්ගේ පූජාව පිළිගත්තේ නැහැ. ඇයි ඒ? ආබෙල් දුන්නේ දෙවියන් වහන්සේට ප්‍රසන්න වූ පූජාව. කායින් දුන්නේ පූජාවක් දෙන්න ඕන නිසා පූජාව. වදන්නවද? දෙවියන් වහන්සේ අපෙන් ඉල්ලන පූජාව ඔයාට වටිනාම දේ ඔයාගේ බැංක account එක fixed deposit එක ඔයාගේ රත්තරම් බඩු ටික ඔයාගේ රත්තරම් බඩු box එක එතකොට ඔයාගේ ඉඩම ගෙදර ඔයාගේ කාර් එක ඔයාගේ මොනා හරි දෙවියන් වහන්සේට වැඩක්ම නැ අදාළම නැ ඕනෙම නැ ඇයි දන්නවද දිරණ කිසි දෙයකින් උන් වහන්සේව ප්‍රසන්න කරන්න බෑ प्रश्न ඔයාට මොන වස්තුව තිබුණත් මොන දේ තිබුණත් ඔයාට වටිනාම දේ මොකක්ද අනුද මේ ලෝකේ ඕනම කෙනෙකුට ඔයාගේ ජීවිතය දෙවියන් වහන්සේට ඕනේ ඔයාගේ ජීවිතය ඔයාගේ අනාගතය ඔයාගේ ඉදිරි කාලය මේ ලෝකේ ඔයා ජීවත් වෙන ඉදිරි කාලය සම්පූර්ණයෙන් උන්වහන්සේට ඕනේ जीवमान यागय उबगे शरीर जीवमान शुद्ध देवियान वहन से विसिन पिलिगत है कि वो पूजा वाकोट उपकरण एक उबगे आत्मिक सेवे है एक तमाई देवियान वहन से आनी लाने है बेवा मटकी आई ना ब्रदर माउंगे एक दील आनी थी इन्नी दुन्ना नाम एक हिंग ओयाट ओन दे करने बैमीट पासे संपूर्ण संपूर्ण
ජීවිතය උන්වහන්සේට දෙන්න. දැන් ඕක කරනකොට මරියා කරපු වෙලාවේ එතන හිටපු ක්‍රිස්තියානි අය එතන හිටපු ක්‍රිස්තියානි අයගේ ප්‍රතිචාරය ඔයාටත් එන්න පුළුවන්. ඒක නිසා චුට්ටක් අපි ඉතුරු ටික කියුනේ තෙල් දාලා සුවඳින් පිරුණ මුළු මුළු කාමරේම එකෙන් මේ සුවඳ ආවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊළඟ පදේ. එහෙත් උන්වහන්සේ ගෝලයන්ගෙන් එක්කෙනෙකු උන්වහන්සේ පාවා දෙන්න සිටිය යූදස් ඉස්කාරියොත් කතා කොට දැන් චුට්ටක් ඉන්නේ මේ කියන දෙයට යූදස් ඉතරක් නෙමෙයි ගෝලය එකඟ වුණා ගොඩක් අය. හරි ඊට පස්සේ මේ තෙල මසු 300කට විකුණා දිලුඳුන්ට නුදුන්නේ මක් නිසාදයි කීවේ. අයියෝ අපරාධේ මතේ උලියන කොට කියනවා what a waste මොන අපරාධයක්ද නාස්තිකලා අර වටිනාදේ නාස්තිකලා අපරාධේ මේක මෙච්චර ලොකු ගානකට විකුණලා අර මේ දවස්වල පොලිමේ මිනිස්සු කොච්චර ඉන්නවද කණ්ඩ නැතුව මිනිස්සු කොච්චර ඉන්නවද මිනිස්සු කොච්චර හාමතේ ඉන්නවද බඩගින්නේ ඉන්නවද මේ මිනිසුන්ට කණ්ඩ දෙන්න තිබුණානේ අපරාධේ නාස්තිකලා මුදද ගොඩක් අය හිතාගෙන ඉන්නවා බඩවලු දෙන්න ඕනේ කියලා හාල් මුට්ටේ පොල් ගෙඩි දෙකයි හරි දුන්න කියමුකෝ ඒක ඉවරුනම කන්නේ කොහමද මොකද අපේ තියෙන හිඟන මානසිකත්වයක් විශේෂයෙන්ම ලංකාවේ මොකද ඉහළම එක්කෙනාගේ ඉඳලා හිඟා කනවනේ दिलीन बाइबल मरिया करपु देगा ये सुन से प्रसन्न होना उन्हें से रिब्यूक करना उन्हें से कहना नहीं आठ मुकुद किया नहीं पा ऐट मुकुद किया नहीं पा ऐकले माव වලලා දෙමීමට සූදානම් කිරියව. දැන් මරියා දන්නේ නැහැ එහෙම දෙයක්. මරියා දැනගෙන හිටින්නේ නැමේ ජේසුස් මැරෙනවා වලලාන්නේ ඒ කතාවක් දන්නේ නැහැ. හැබැයි ජේසුස් වහන්සේ කියනවා එයා කලේ මාව බෙරියලකට සූදානම් කරපු එක. ඒක ආත්මික දෙයක්. ඒක ස්වභාවික දෙයක් නෙමෙයි. ඒක ආත්මික දෙයක්. මෙතන හිටපු ගෝලයන්ට ඒක තේරුන්නේ නැහැ. අද ගොඩක් අය තේරෙන්නේ නැහැ ආත්මික දේ දකින්නේ ස්වභාවික දලේ ඇයි බලන්නේ නිවුස් වදරුද ඇයි දෙවියන් වහන්සේ අපිට මේ උදාහරණ දුන්නේ කියලා ඔයා හිතන්න චුට්ටක් නිකන් හිතලා බලන්න ඇයි මේ වගේ කතාවක් ලියලා තියෙන්නේ බයිබලේ මොකද්ද මේකේ තියෙන අපිට ගන්න තියෙන දේ මං කියන්න මොකද්ද කියලා දෙවියන් වහන්සේ ඉදිරියේ පූජාවක් වුණේ නැත්තම් උන් වහන්සේට ලං වෙන්න බෑව දන්නවද ඒක උන් වහන්සේට ලං වෙන්න නම් උන් වහන්සේට සම්බන්ධ වෙන්න නම් මම අර ඉස්සලා කියපු අර ළඟ කිට්ටු සම්බන්ධතාවය එන්න නම් ඔයාගෙන් සැක්‍රිෆයිස් එකක් වෙන්න ඕනේ ඔයාගේ පූජාව දෙවියන් වහන්සේ ඉදිරියේ ප්‍රසන්න වෙන්න ඔයාට ඕන ඕන දේවල් දීලා උන්වහන්සේ ප්‍රසන්න කරන්න බෑ ඒක රයිඩට කායින්ගේ පූජාව වගේ වෙනවා නෑ 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 ආබෙල්ගේ පූජාව දෙවියන් වහන්සේ ඉල්ලන දේ දෙන්න මොකද උන්වහන්සේ ඉල්ලන්නේ උන්වහන්සේ ඉල්ලන වාගේ ජීවිතය ඒකට හේතුවක් තියෙනවා ඔයායි මොකද්ද මම කරන්න ඕනේ කියලා මං කියන්න මොකද්ද කරන්න ඕනේ කියලා අපි ගායනා කළා අපිය සෙනෙහස ගායනා කරන්නේ දෙකද නෑ නෑ සෝරි පීසන නෙමෙයි මුළු අහසටත් වඩා සමහර මුළු අහසටත් වඩා වදනොද
දෙවියන් වහන්සේ මුළු මැවිල්ලට වඩා අපිට ආදරය කරනවා කියලා. ඔතනද යොහන් 3:16 කියන්නේ මොකද්ද කියලා? උන්වහන්සේ ලෝකයට කොච්චර ආදරය කරාද කියලා කියනවා. උන්වහන්සේගේ එක ජාතක පුත්‍රයා දෙන්න තරම් මේ මනුෂ්‍යන්ට උන්වහන්සේ ආදරය කළා. ඒතකොට ඔයා හිතනවද තාමත් ආදරය කරනවා කියලා? ඔව් තාමත් ආදරය කරනවා. එතකොට යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ මනුෂ්‍යයන්ට තාම ආදරේ. මනුෂ්‍යෝ කියන්නේ කවුද? අර එළියේ ඉන්න ඇත්ත ඇතුළත්ව. ඔයා දන්නවද අද එළියේ? මං එළිය කියලා අදහස් කරන්නේ යේසුස් වහන්සේ නොදැන. සමහර වෙලාවට ඔයා දන්නවද සභාව ඇතුලේ පවා දෙවියන් වහන්සේව නොදැන සභාව ඇතුලේ ඉන්නවා. උන්වහන්සේගේ ආදරය හරියට අත්දැකලා නැහැ. උන්වහන්සේගේ ජීවනය අත්දැකලා නැහැ. සැබෑ දේ දන්නේ නැහැ. එළියේ ඉන්න අය අද වියවුල් වෙලා දන්නවද? අද මිනිස්සු දුෂ්ට වෙලා දන්නවද ඒක? සාමාන්‍ය ලංකාවේ මිනිස්සු එහෙම නැහැ. අපේ ලංකාවේ මිනිස්සු හැම වෙලාවෙම අනිත් අයට උපකාර කරපු මිනිස්සු. මිනිස්සු හරි අනිත් අයට උපකාර කරමින් එකිනෙකා එක්ක හිටපු අය මේ මිනිස්සු. මොකද වෙලා තින්නද? මරා ගන්නවා එකිනෙක කිනා. රුපියල් 1000ට මිනිහ මරනවා. රුපියල් 100ට මිනිහ මරනවා. මේක මේ 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 ලංකාවේ මිනිස්සු නෙමෙයි මේක නෙමෙයි ඒසයක ස්වභාවය. මොකද වුනේ? මිනිස්සු දුෂ්ට වෙලා. ඇයි? මිනිස්සුන්ට බලාපොරොත්තු නැහැ. මිනිස්සු ඉන්නේ අන්ධකාරේ. මිනිස්සු වියවුල් වෙලා, වික්ෂිප්ත වෙලා. මොන වෙනවද කියලා දන්නේ නැහැ. අතරමං වෙලා. මිනිස්සු පණ පිටින් හුස්ම අරගෙන ඇවිද්දත් මැරිලා. එයා ඉන්නේ අන්ධකාරේ, දන්නේ නැහැ කොහෙද යන්නේ මොකද්ද වෙන්නේ කියලා. ඔයා හිතනවද යේසුස් වහන්සේ මොනවද ඒ ගැන හිතන්නේ? මොකද හිතන්නේ? මං ඔයාලට කියන්න. මේ මිනිස්සු ගැන දෙවියන් වහන්සේ දුක් වෙනවා, යේසුස් වහන්සේ වැළපෙනවා. වදනද මේ වෙනකොට මේ මොහොතේ මේ අපි කතා කරන මොහොතේ කී දෙනෙක් සියදිවි හානි කරගන්න සැලසුම් කරනවද කියලා? ලංකාවේ suicide rate එක වැඩි වෙලා දන්නවද ඒක? කියන්නේ නැහැ. කියන්නේ නැහැ. ළඟදී අම්මා කෙනෙක් ළමයෙක්ව දැම්මේ ගඟෙන් දාලා යත් පණින්න හැදුවේ කැලණි ගඟට. හා? ඇයි මිනිස්සුන්ට බලාපොරොත්තුවක් නැහැ ඒකයි. जीवन आलोक කారణ ඒ ආදරය දක්වන්න කවුද ඉන්නේ? වදනෝද යේසුස් වහන්සේ සභාව ස්ථාපිත කරේ මොකටද කියලා? අන්න ඒකට. නැතුව බජව් දාන්න නෙමෙයි. නැතුව මේ බිල්ඩින් හදාගෙන ෂෝ දාන්න නෙමෙයි. සභාව හැදුවේ අර එළිය දුක් විඳින සෙලකට උන්වහන්සේගේ ආදරය පෙන්වන්න. උන්වහන්සේ ජීවනය දෙන්න. උන්වහන්සේ ආලෝකය විහිදවන්න. හැබැයි ඒක කරන්න බෑ. සභාව නැත්නම් සභාවේ ඉන්න අය පූජාවක් උනේ නැත්තම්. මොකද අපේ දේවල් කරගෙන මට ෆ්‍රී වෙලාවට, මට මූඩ් එක තියෙන වෙලාවට, මට ප්‍රශ්න නැති වෙලාවට, මට පෙට්‍රල් නැති වෙන වෙලාවට, මට කරගන්න පුළුවන් වෙලාවට මං කරන්න අනිත් වෙන මං ගෙදරට බුදිය ගන්නවා. එහෙම අයගෙන් ඒ ආලෝකය විහිදෙන්නේ නැහැ. එහෙම අයගෙන් ආදරය ගලන්නේ නැහැ. එහෙම අයගෙන් ජීවනය ගලන්නේ නැහැ. අද ගොඩක් අය ඉන්නේ හාල් මුට්ටිය දිහා සැපෙන්න. වදන්නවද? දෙනසමට ඉදාරය කියපු දෙයක්. මාව හෙලවුණා මගේ මුළු අතුලාන්තය. මොකටද දන්නවද? දෙවියන් වහන්සේ මේ කාලේ සභාව විනිශ්චය කරන්න යන දෙයක්. මෙන්න මේකට විනිශ්චය කරන්න හොඳට අහගන්න. මතය පොතේ 25 වෙනි පරිච්ඡේදය 41 ඉඳලා
මට හිතෙන්නේ මතක විදියට මතේ 25 41 ඉඳලා කතන්දරේ මේකයි යේසුස් වහන්සේ එළුවන්ගෙන් බැටලුව වෙන් කරනවා වගේ සභාව ඇතුලේ වෙන් කරනවා වහන්සේ වෙන් කළා බැටලුවන්ව ගන්නවා දකුණු පැත්තට එළුවන්ව ගන්නවා වම් පැත්තට මෙන්න එළුවන්ට කියන කතාව කියවන්න එවිට උන්වහන්සේ වම් පැත්තේ සිටින්නන්ට කියනසේ සාපලත්තෙනි මා කෙරෙන් පහව යක්ෂයාටත් ඔහුගේ දූතයන්ටත් සූදානම් කර තිබෙන සදාකාල ගින්නට යන්න කියවන්න ඊළඟට මක්නිසාද මම බඩගිනිව සිටියෙමි නුඹලා මට කන්ට නුදුන්නොහිය පිපාසිතව සිටියෙමි නුඹලා මට බොන්ට නුදුන්නොහිය ආගන්තුකව සිටියෙමි නුඹලා මා පිළිගු නොගත්තොහිය වස්ත්‍ර නැතුව සිටියෙමි නුඹලා මට ඇඳුම් නුදුන්නොහිය රෝගාතුරවද හිරගෙයිද සිටියෙමි නුඹලා මා මා බලන්ට නාවොහියයි කියනසේක හොඳයි මේ 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 මොකද්ද මේ ගොඩක් අය මම තව උත්තර දෙන්න මට වෙලාව නැති නිසා මම නවත්තන්න मुनहरी बोन जाति मुखरी अयंकने रोगातुर स्प्रिता याज्ञा कर हिगे वाले अंड बैन सामा हिगे सर्विस बार दिन मट गोडीत मंकी अन्न ये सुन से मे विनिश्चय कथा करें मे विनिश्चय करे हाल मुटे दुन नती कड़े मे अरे एलिए दैन मिनीसुट वडा अवश्य हाल किलो देखा देवी हनुमान से वचन मंगवाट क्या ना मगे अद्यकी मगे अद्यकी मगे वाइफ अद एविलने आप इलाट हाँ मंकिया बोरुना साक्षी मम सेवेट आवट पसे सिरदे अतहरला काले अक्तिबुना मट आर्थिक बिंदुट बेस मट बस रुपया देखा गेदर लमंट खंड दे विधि हण्णे समार लम इसकोल खंड मुकुतने कोसगाबुन अपे गेदर एक समार कोस तिबुनो गेडिया करंग काल दिनो अभी बड़गिन लमंट खंड दिल दवस गणांगल तीनो ए काले समार आया अपीट अविल बड़ पार्सल दी लिया दुन्ने गेनम गुडा के दवस सुति දැන් මේ වෙලාව ඉඳලා ආපස්ස හැරිලා බලනකොට ඔයා දන්නවද මට ඒ වෙලාවේ අවශ්‍යලා තිබුණේ බඩු මල්ලක් නෙමෙයි ඒ වෙලයි මම ඒක ඇප්‍රීෂিয়েට් කරා ඇත්ත හැබැයි දැන් මම ආපස්ස හැරිලා බලනකොට මට ඕනලා තිබුණේ බඩු මල්ලක් නෙමෙයි මට ඕනලා තිබුණේ මොකක්ද දන්නවද කවුරු හරි කෙනෙක් මට ඇවිල්ලා කිව්වනම් දෙවියන් වහන්සේගේ වචනයට අනුගත වෙන්න උන් වහන්සේගේ සලස්මට කීකරු වෙන්න යටත් වෙන්න උන් වහන්සේගේ ක්‍රමයට ඇතුල් වෙන ක්‍රමයට ඔයාගේ ජීවිතේ ඔයාගේ කම නසා දමලා ඔයාගේ ජීවිතේ බාර දෙන්න අන්න එතකොට දෙවියන් වහන්සේ වට ආශිර්වාද කරන්න ගන්නවා උන් වහන්සේගේ සලස්මට ඇතුල් වෙච්ච වෙලාවේ ඉඳලා වට ආශිර්වාද කරනවා කියලා මට එදා කිව්වනම් කවුරු හරි මීට ඉස්සෙල්ලා मम आशीर्वाद लाभन हे कौर मठ क्यूवे किसी के मठ क्यूवे किसी के मठ है देवियान वहां से वचन कथा करें मठ सिद्ध होना मठ सिद्ध होना मगे पौल तेक्कम ए पीडा बतुल और दुगण और दुगण दवस गण सति गण मास गण में और दुगण अंतिम उन्वाहन से संबंध उन्वाहन से संवेदी वेला उन्वास मट क्यू वट पसते मन दन गे उन्वास मट पेन्नु आह गाई पोते देव मालिगावे अतिवार धमंट गत फलवे दवसे सीटा उन्वाहन से आशीर्वाद कर मम उन्वाहन से गे राज्य गोडन उन्वास के देव मालिगाव गोडन गपवे चलवे दवसी दला उन्वास मट आशीर्वाद कर मट एक दन गण उर्दगा कौरत मट की
වදන දෙලී ඉන්න මිනිස්සුන්ට ඕනේ ඒ මන්නා ඒ ස්වර්ගික මන්නා තමයි ඒ මිනිස්සුන්ට දෙන්න ඕනේ නැතුව හාල් මුට්ටේ නෙමෙයි ස්වර්ගික මන්නා ආහාරය මේකේ මෙතන කියන මම පිපාසාව හිටියා උඹලා මට බොල්ට දුන්නේ මොනවද දෙන්න ඕනේ ඒ අය ඇවිද්දත් මැරිලා ඒගොල්ලන්ට ජීවණය ඕනේ ජීවන දායක ජලය ඔයා තුලින් ගලන්න ඕනේ එයාට ජීවණය දෙන පිණිස මෙතන කියන වස්ත්‍ර නැතුව හිටියා කියලා මොනවද වස්ත්‍ර ධර්මිෂ්ඨකම ධර්මිෂ්ඨකම නැහැ මොකද අයව හදන්නද මම දෙවියන් වහන්සේ තුලට සේවයට ආවට පස්සේ මෙයා ධර්මිෂ්ඨකම තිබුණ නැහැ මගේ ඇයි දන්නවද ඒ කාලේ පීඩණයත් එක්ක ඉක්මනට කේන්තියනවා දේවල් කියනවා දේවල් බනිනවා මිනිසුන්ට බනිනවා මම හරි දුෂ්ට වුණා කවුරුත් ඇවිල්ලා කිව්වේ නැහැ ධර්මිෂ්ඨකම ගැන මම ආගන්තුකව සිටියා පිළිගත්තේ නැයි දන්නවද ඒ වගේ මිනිසුන් අපි බාර ගන්නෑ ඒ වගේ මිනිස්සුන්ව සභාව ඇතුළට ගෙනල්ලවත් තියාගන්න. ඒ මිනිස්සුන්ව වෙල්කම් කරන්නේ නැහැ. මාව ප්‍රතික්ෂේප කරා. වදන්නවද මම ඉස්සරහට පුතුමා චර්ච් එකේ මම ওই කාල් පීරියඩ් එකේ යනකොට මගේ මූණ බලන්නේ නැහැ මිනිස්සු. මේ චර්ච් එක ඇතුලේ. චර්ච් එක ඇතුලේ. රෝගාතුරව හිටියා කියලා කියන්නේ මොකක්ද දන්නවද? ඔය ඇතුලෙන් සික්, ඔය ඇතුලෙන් ලෙඩ වෙලා, මානසිකව ඔය පීඩනයට ලක් වෙලා, මානසිකව තුවාල වෙලා, ඔයගේ හදවත තුවාල වෙලා කවුරුත් ඇවිල්ලා ඔයගේ තුවාල බඳින්නේ නැහැ. ඔයා දන්නවද? පරණ කිවිසුමේ සිකියල් පොතේ කතා කරලා කියනවා දෙවියන් වහන්සේ නුඹලා බැටළුවන්ව ආරක්ෂා කරන්න තිබුණා නෝද? කාටද මේ කියන්නේ? පූජකයන්ට. पूजे के कथा कल की नुमला हरिना बेटल वांग रकबला गन तिबुना तुआल वेच्च आयव तुआल बंदिंट तिबुना नति वेच्च किना वगील गेंट तिबुना वह दन दन सब हब एतुले की दने तुआल वेला इन्नो दकेन लंकाव वटे सब हब निसा पासरल निसा सेवया निसा चर्च के एतुले तीन विकार निसा मिनिसु तुआल वेला इन्नो किसी के ने ज्ञान नहीं गोला होया गन एक निशा मुखद मिनसु यक्ष ग्रहण हसुवे हिगिदर हिवेन येस पोते येसुस वहां से आवे हिगे वाल निधास्कर कथाकर यक्ष हिट हूलाती अब्बाई भीम वल्ट हूला मिनिया भीम अब्बाई वेला पीडन मुना हरी वेला हिवेला इन एव निधास्कर අරගත්තොත් එක දෙයක් කතා කරලා කියන්නේ දෙවියන් වහන්සේ මොකද නේද කියන්නේ දෙවියන් වහන්සේ ඉදිරියේ දිය වෙන්න මිනිස්යන් වෙනුවෙන් දිය වෙන්න මිනිස්සු වෙනුවෙන් දිය වෙන්න මිනිස්සු වෙනුවෙන් කාලය ගත කරන්න මිනිස්සුන්ව මොකද මේ මිනිස්යන්ට දෙවියන් වහන්සේ ආදරේ නිසා ගොඩක් අය හිතාගෙන ඉන්නවා සේවය කියලා කියන්නේ මෙතනට අවිල්ලක් දේශනා කරන එකයි YouTube එකේ මෙසේජ් එකක් දානවා කියන එකයි බම්බුව ගොඩක් අය හිතන් ඉන්නවා මේ ඩිලන්ත කියන කෙනා අර සති දවස් තුනක හතර කතා බහ කරනවා සෙන්සෝ දිරලා ඇවිල්ලා දේශනා කරනවා ඔක YouTube එකේ ඔක තමයි සේවය කියලා. ඒක මගේ සේවයේ 10%ක් 15%ක්වත් නැහැ. මම කී සතියකට කී දිනෙකට කතා කරනවද? සතියකට කී දිනෙක එක්ක ගනුදෙනු කරනවද? කී දිනෙක වරදෙන් ගෙන්න ගන්න නැත්නම් ගොඩන ගන්න උත්සාහ කරනවද? කවුරුත් දන්නේ මට දැන කියන්න ඕනෙත් නැහැ. දැනගන්න ඕනෙත් නැහැ. මන්නිකම් කියුවේ දැනගන්න. සේවය කියන්නේ ඒකව දන්නවද? මේ දේශනා කරන එක නෙමෙයි. මේක ඕන කෙනෙකුට කරන්න පුළුවන්. මිනිස්සු වෙනුවෙන් දිය වෙන මිනිස්සු වෙනුවෙන් කාලය ගත කරන්න. ඔයාගේ කාලය දෙන්න මිනිස්යන්ට. එහෙම නොකර මොන දේ කළත් වැඩක් නැහැ. ඔයා මිනිසුන්ගේ ප්‍රශංසාව ලබයි එච්චරයි. යේසුස් වහන්සේ වගේ ඉල්ලන්නේ.
මිනිස් වෙනුවෙන් දිය වෙන්න කාලගත කරන්න. ඒක කරන්න නම් පූජාවක් වෙන්න ඕනේ. පූජාවක් වෙන්න ඔයා අවබෝධ කරගන්න ඕනේ. යේසුස් වහන්සේ කියන්නේ කවුද කියලා. ඔයා දෙවියන් වහන්සේව නමස්කාර කළ යුත්තේ ඔහට යමක් ලැබෙන නිසා නෙමෙයි. ඒ දෙවියන් වහන්සේ නිසා. උන්වහන්සේගේ හදවත දැනගන්න. උන්වහන්සේගේ හදවතේ අරමුණු දැනගන්න අවබෝධ කරගන්න උන්වහන්සේ වැඩිපුර හිතන්නේ මොකක්ද? ඔයා දන්නවද උන්වහන්සේට මිනිස්සෙක් හැරිලා එන එක තරම් ප්‍රීතියක් නැහැ කියලා? ඔයා දන්නවද උන්වහන්සේ තුල ඉන්න කෙනෙක් අනාථ වෙලා ඉන්න කෙනෙක් අසරණ වෙලා ඉන්න කෙනෙක් නැති වෙලා ඉන්න කෙනෙක් උන්වහන්සේ ළඟට ආපහු වෙනවා තරම් උන්වහන්සේට ප්‍රීතියක් නැහැ කියලා දන්නවද? ඒක කරන්න තමයි සභාව ස්ථාපිත කළේ. හේතුවල සනීප කරන්න. එනිසා අපූජාවක් වෙන්න. අපූජාවක්. ආමෙන්. අපි ආඥා කරමු. වා හිස නමාගෙන ඉන්න වෙලාවේ මංවාගෙන් ඉල්ලන එක දෙයක්. අයල් මං ඉල්ලන එක දෙයක්. ඔයා මෙනෙහි කරන්න ඔයාගේ ජීවිතය ගැන. මේ මොහොතේ මේ වෙලාවේ ඔයාගේ ජීවිතයේ දෙවියන් වහන්සේ ඉදිරියේ යාගයක් පූජාවක්ද? ඔයා දෙවියන් වහන්සේ ඉදිරියේ මිනිසයන් වෙනුවෙන් දිය වෙලාද? නැත්නම් මිනිසයන් ඉදිරියේ දෙවියන් වහන්සේ වෙනුවෙන් දිය වෙලාද? ඔයා පූජාවක්ද? මෙනෙහි කරන්න. පූජාවක් වෙන්නම් යේසුනි ඔබගේ පාමුලේ දෙවි පියාණනි මගේ පියාණනි පූජාවක් වෙන්නම් devi roopai maatnaarina yesu roopai mage sita sanasana devi roopai maatnaarina yesu roopai devi piyana කියන්න පුළුවන් නම් ස්වාමිනී මං ජීවත් වෙන්නේ ඔයා වෙනුවෙන් ස්වාමිනී මම ඔබ වහන්සේත් එක්ක කුරුසපත් වෙනවා එහෙත් මම ජීවත් වෙනවා ස්වාමිනී නමුත් මා නොව ඔබ වහන්සේ මා තුල ජීවත් වෙනවා ස්වාමිනී මෙතෙන් පටන් මේ මාංශයේ ජීවත් වෙන ජීවිතය
මම ඔබ වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ජීවත් වෙනවා. වඩ කියන්න පුළුවන් නම් ඒක. වඩ කියන්න පුළුවන් මම පූජාවක් වෙනවා ස්වාමී. ඔබ වහන්සේ ඉදිරියේ ශුද්ධ වූ ඔබ වහන්සේට පිළිගත හැකි වූ පූජාවක් කරනවා ස්වාමී. මම ඔබ වහන්සේ මිනිස්යන්ට ආදරය කරන විදිහට ආදරය කරන්න ඔබ වහන්සේගේ ආදරය මා තුළින් ගලාගෙන යන්න සලස්වන්න. වාකියන්න උන්වහන්සේට ස්වාමීනි මෙරිලා ඉන්න මිනිස්යන්ට වියලිකාන්තාරේ මරණාසන්නව සිටින අයට ඒ ජීවන දායක ජලය මා තුළින් ගලා යන්න සලස්වන්න. ස්වාමීනි අන්ධකාරයේ සිටින සෙනගට මේ ලෝකයේ අන්ධකාරයෙන්ුත් ජනයා ඝන අන්ධකාරයෙන්ුත් ඉන්න වෙලාවේ ඒ අන්ධකාරයේ ඉන්න සෙනගට ඔබ වහන්සේගේ ආලෝකය මං තුළින් ගලාගෙන යන්න ස්වාමීනි ආලෝකය මං තුළින් විහිදවන්න. කියන්න උන්වහන්සේට කියන්න මගේ සහෝදරය සහෝදරිය උන්වහන්සේ ආසයි ඒක අහන්න. අහන්න විතරක් නෙමෙයි ඔයක කරන්න. උන්වහන්සේ ප්‍රසන්නයි ඔය දේ කරන කොට. අන්න ඒ දේ ඔබ උන්වහන්සේ වාතුලින් කරන වෙලාවේ ඔයයකට යටත් වෙන වෙලාවේ කීකරු වෙන වෙලාවේ උන්වහන්සේවත් එක ලං වෙලා ඉන්න යනව කවදාවත් නැති විදියට කවදාවත් නැති විදියට උන්වහන්සේට ලං වෙන්න යනවා. ඒ ලං වෙන්න වගේ පූජාව නිසා උන්වහන්සේට ප්‍රසන්න වූ පූජාව උන්වහන්සේ බලාපොරොත්තු වෙන පූජාව සිල්ලන පූජා මිනිසුන්ට ආදරය කරන මිනිස්සු වෙනුවෙන් කාලය ගත කරන මිනිස්සු වෙනුවෙන් දිය වෙන්න තුවාල වෙච්ච කෙනාගේ තුවාල සුව කරන්න උපකාර කරන්න ඒ තුවාල වැඩි කරන්න එපා ඔය ගිහිල්ලා තව වැඩි කරන්න එපා ඒ තුවාල ඔය ගිහිල්ලා සුව කරන්න උන්වහන්සේගේ සුවය නිදාස් කරන්න හිරගෙදර ඉන්න කෙනාට ගිහිල්ලා කන්ඩෙම් කරන්න එපා ඒ කෙනාව හිරෙන් ගලව ගන්න මරිලා ඉන්න කෙනාට මරණාසන්නව ඉන්න කෙනාට ඔය අකීල දේශනා කරන්න එපා ඒ ජීවන දායක ජලය ගලා යන සලස්වන්න. යේසුස් වහන්සේ ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මිනිස්සුන්ට ආදරේ කරන්න ඔයාගේ ආදරෙන් නෙමෙයි ෆිලෙයෝ ආදරෙන් නෙමෙයි ඒ මිනිස්සගේ යම කඩා ගන්න නෙමෙයි යේසුස් වහන්සේගේ ආදරේ. ඔයාට කිසි උපකාරයක් කරන්න බැරි අය ළඟට යන්න. ස්වාමිනේ මෙන්න අපි යටත් වෙනවා.